යිබවන් මේ සතියේ සමාජ කටගැස්ම දෙරෙන තුන්සය හැක. අද අපේ විශේෂ ආරාධිත හත්සුන හොබවනු ලබන්නේ චජනමාධ්‍යනයෝ චමාත්‍ය කරුණාරත්න පරණ වෙතාන මැතිතුමා. නමුත් එතුමන්ගේ අමාත්‍යදුරය නොවෙයි අද අපේ විශේෂ නිමිත්ත බවට පත්වන්නේ අභිනවෙන් එතුමන් පත්වන්නන්න වූ නවදුරය. ජාතික හෙලඋරුමේ සම සභාපතිත්වය. ජනමාධ්‍යිනියෝ ජමාත්‍යය ජතික හෙලෝවරුමේ සම සභාපති කරුණාරත්න පරණ විතාන මහතා අදාපේ ආරාධිතය. ඔබතුමාට ආයිප . ඔබතුමා සිංහල බෞද්ධේ දෙෙහමනැත්තන් හුදු ශ්‍රී ලාංකිකයෙක්කමමගේ සිංහල බෞද්ධේ ඒවගේම සීලාකික අන්‍යත දෙකම අටතීර බොහෝ දෙනාට වගේ ඔබතුමාට සිංහල බෞද්ධය කියන්න චකකිතයක්. ක් කි චනෑ ඒක ්‍යාන්න තාවක් සිංහල බෞද්ධිය මගාගම උද්ධාගම භාෂාව සිංහල ජනවර්ගය සිංහල වගේම මම සීලාංකි කානන්න එකාවට කැමතියි. ඔතුමාගේගේ පෞරුෂය නිර්මාණය වන්නේ සිකුරාදාාධනයේ සිටද ඔය අලුත් තැනතුර ලැබුණයින් පසුවද එමනත්තන් ඊට පෙරතුවර්ත බතුමා සිංහල ෞද්ධය කියලා බියන් සකෙන් තොරව උච්චාරණය කළලාද. මං හෙම කියගේ ම සිල බද්ධක් සිහ බද්ධ ම සිංල ෞද්ධක් ම ඇතමං ලාංකිකේක්ම ංකිකෙක් කියලා එම කියන්නට උමනාව කියන්නේනෑනි ඉතින් මේ සිංහල බෞද්ධ පසුබිමක හැදුන වැඩනාා ඒ සංස්ෘති ගෝරුමේ තියනවාය දර්ශන කරුමේ තියනවා ලෝකෙ දිහපිය කෝණකින් බලනො එවගේම ශ්‍රීලාංකික සිලාංකිිකත්වය පිළිබඳ අදහසක් අපට තියෙන. ඒ එහෙම ගසිකුරා දහෝ කල විශේෂ දෙීනයක් නෑ එක දිගටම යන එකක් ජීවිතය පුරාව දැන් ඔපතුමා කිවා ඒවගේ දර්ශනිි කුරුමයක් තයරණයි කියලා. ඔබතුමාගේ සර සවි කාලේ දිහම නැත්තන් ශිෂ්‍ය අවදිය දී. බතුමා වැඩිම නැඹුරුවක් දැක්වේ ජාතික චින්තනය සම්බන්ධයෙන් කියලා කිවොත්හරික. ඕ අපි ශිෂ්‍ය අවදිය අනුව දසකේ ගත්තොත් එහෙම අනුව දසකේ අපි මොල්කාලේ. මක් වාදව හැට හිටිය කොමිනිස්වාදියව හටට හිටියා ඒ කාලය තිබුණු සමාජ දේශපාන සංවාදය ඇසුරෙන් අපිට ඒ දර්ශනවල යම්ය සීමකම් අපිට පෙනනට පටන් ගත්තා. ඒ අනු අපි ජාතිකවාදී දෘෂ්තිියකට අපි ඇදිල ගිය. නමුත් ශිශ්්‍ය දේශපාලනයට ඒ යිචතරං වැදගත්තුනේ නය ශිශ්්‍ය දේශපානයේදී අපි මලිකාවසේම විශ විද්‍යාලය ඇතුළ. ශි ප්‍රජාතන්තවාදය පිහිටුවීම ශිෂ් අයිතිවාසිකම් දිනා ගැනීම වගේ ප්‍රජාතන්ත්‍රවාදය මෝලික කරගත්ත ශිෂනායක අනන්‍යතාවත්වයි මට හැදිලත වේ. උතුමාගේ ශිෂ්‍යාවදයේද ගුණදා සමරසය කරයන් මහාචාර නලින්ද සිල්වා. ගුරුතන් හලා සැලකුවාද. ගුණදා ස මහතා අපිටහෙම ආස්‍රය කරන්න හම්බුණි නැහැ. අපි සාහිත්‍යකරුවක් කැටටතුමාගේ කලා මතවාදත් අප ඇසුරු කලා අපිටුවේ ඇසුර කළේ අතර්ම මහාචාරය නලින්ද සිල්වා. අද හත් මහාචාර නලින්ද සිල්වා ගුරුතන් හි ලා සලකන්නට එතුමාගේ මතවාදය යම්කිසි ගමනක්යන්න ටාලෝකයක් විදිහයට පිළිගන්නට සූදානන්ද. සමහරංශවලින් ඔු සහරංශවලින් කිසිසේත්ම නැහැ හර. අපි විශ්වාස කරනවා මහචාය නලින්ද ශල්ලා ලෝකයේ දිහා බැලීමේ ඥාන විභාගාත්මක ප්‍රශ්න සමහර සමහර කරණාවලදී. හොඳට පැහැදිලි කලා අපි ඒවැන් විශාල අලෝකයක් ලබාගත්තා. ඒවගේම තමයි දේපාන විේ ගත්තුත්හෙම විශේෂයම ජාතිකවාදී දෙශපාන විසෙහිදී. එසීම මාන්තික ජාතිකවාදය බරක් වෙන වෙලාවරති වෙනවා හටි පශසන විස්ස ගන්්ඩ අමාරුවෙන් වෙලාවර්ති වෙන. රටේ ප්‍රජාතන්ටවාදේ වගේ දේවල් දිහා බලද්දී ඒ මතවාදත් එක් ස්සරටයන්ට බැරිකමත් තිබරෙන අපිටිසහට පහැදිි කරන්න පුුවන් තේම නිසා ඒ මහතාට මගේ විශාල ගෞර ඇත්තිෙනවා නමුත් එතුමා කොහොමත් විධමත් දේශපාලන පක්ෂ ව්‍යාපාර බල දේශාල ඇත් එෙක් එහම ඉන්න කෙනෙක් නෙවී අපි එෙම ඉන්න අය ඇති ඒ සංවාදය දිගටම ජතතාමිරු කාරිදිලම තිබුණ. ඒ තමයිි අරති බික්ෂි ොහැන පැ වා තවමත්වා. ඔබතුමාගේ දේශපාලනී ඉතිහාසය පිළිබඳව ප්‍රමාර්ශනය කළ බලද්දි මුල් කාලේද ඔතුමා ඉහිල නිලධරීක්විට චන්ද්‍රකා බණ්ඩාර්ණයක රජය කටයුතු කර. ඉට පස මහින්ද්‍රරාජපක්ෂ රජයේදී ඔබ චන්ධාපේක්ෂිකෙක් බවට පත්වෙනවා. ඉට පස්සේ ඒ රජය පෙරලා දමන්නට මෛත්‍රපාල සිරිසේන මහතාාවෙනුවෙන් ඔබතුමා කැප වෙනවා. ප නිල් කරම ංහ හ ග මති කරන්න බතුමා ඇප වෙනවා. දැන් ඉ පස ගියසිකුරාද ජාතික හෙලොරුමේ සම සභාපිතිත්වය ගන්න. උබතුමාට ප්‍රතිපත්තියක් නැහැයි කියලා කවරුවරි කිවොත්. ප්‍රතිපත්තියක් තිරහිඳමයි ඒක දිහටම සිදම. ඒ කියන්නේ මම අපි වැඩකරපු ශිශ්ෂකාලි වැඩ කරපු සීමමාර් ජාතිකවාදී ව්‍යපෘතිවල ල මට ගැ ති බලට. එඒනිසා තමයි ම වඩා පජාතන්තවවාද සමාජපාන්ව වාද දේශපානයක ැමල් ්‍රලලා කා නි දහස් පක්ෂේ දශපානය කරන පටන් ගත්ති. නමුත්ති එක ලක දේශපානය කරන් අදවස්ථාවක් ලැබුණන් නැහැට නිලධාරී කෙරට තමයි වැඩකරනු රජය න ධාරී කට චන්ද්‍රිකා මැතිනියගේ රජය කාලි නමුත් මම මැතිනි අත් එක් කිට්ටුවයි වැඩකරපු කෙනින්. ඒ කාලයේදී මහින්ද්‍රරජ පක්ස මැතිතුමා ජනාධිපති අපි සකයා හැටියට ඉදිරිපත්වන වෙලාව අපියට සශලය සහයෝගයක් ලබා දුන්න සමහ වෙලාවට චන්ධිකා මැතිනි අත්තික ප්‍රශ්න පවා ඇතිකරගැනීම ම විතරන්නේවේ සධි මතින අත්ම කිට්වේ වැඩටරු මංගල සම්මී මහතා පවා එම අපිකටෙක් වැඩ කරලා මහිද්‍රරජ පසමඇතුමාගේ අප හිසකත්වය ස හහිතුමාගේ ජයග්‍රහණීමින් අප වැඩ කළ ඒක බොහම අංකුවකරු වැඩ අපිට ආපු ප්‍රශ්නය දෙදස් නමේ යුධයාග්‍රහණින් පස්සේ එතුමාගේ රජය පොඩි ඒකාධිපති ගමනක යොමීමින් තිබුණ අපි දැක් මත් අපිතුව හදාගන්න පුළන් ඒකාලෙකර ම මතිවරණ නිදිරි පත් වුණ පලවෙනි ඇතිවරණ ම සළු ගණනකින් මැතිවරණ පරාජයට පත් වන නමුත් ම නිලධදරී කර වැඩ කළලා නමුත් නමේ විතර පටන්ගත්තයි අවගමනය. දෙදස් දහතුන දාහතර වෙන කොට මහා උච්චස්ථානකට ඇවිල්ල තිබුණා. කෙලින්ම මහින්ද රාජි පක්ෂ රජය නිකාධිපතිවාදයෆැසිස්ටවාදය, පවුල්වාදය වර්ගවාදය කොල්ල කෑම. දෙසට ගමන් කරමින් මේ රාජ්‍ය ඉතාම පල්ෙ හමටමට ඇද දමින් තිබුර. අපට විවේචනයත්ත බුණ. අපි විවේශචනය අය හංගන්න ඇතු අපි කෙලිම් ඉදිරිපත් කළ. ලියලම දුන්න මේ ගමන්න නොවත්තාන්නට කියලා. අප බැලුවේ පක්ෂ ඇතුලේ ප්‍රශේශණ ගඩ පුළොන් වෙද කියෙලා එක බැරිවුණනා ැරුණ අට පසේ අපි මයිත්‍ය පාල සිසය මතිතුවා සමඟ එලිට බැස්සාම්. ඒ ඒ ලට බැසි විශාල ජීවිත අවධානමක්ම සහිතෝ. අරගෙන අපේ චන්ද ව්‍යාපාරය මෙහෙවවා. චන්දව්‍යාරය මෙහවල අපි ජයග්‍රහණය ලබාගත්ත. කවරතු විසාස කල යක කරන්න පුළොංගගේ කියලා අපි අිස්්ායකන්ගේ සට ස්සරට රෙන් ගිය අපිට වෙන්දා පරිවර්තනය කියලා කිය ඒක. බත් ත පල ස නද පපතිවරගේ නාකත්ව තු ක් නත දහ සන්ධන ේක්ෂ ක් ම විතරග ඊට පස්සේ තුම ජග්‍රහන කලාට පසේ ම ජනවාධ්‍ය මාතයන්ේ ේකාම් හැටියට ම වැඩ කරගෙන ගියා දශපාල එක හිටිය හැ. ඒවසේ මහ මැතිවරණ එඩට පටන් ගන්න කොට. අපි දැක්කා සීලංකා නිදහස් පක්සේ ම සි ය ජත ිත්තයයට හේතු කරමින්. ඇ නිද පි බම ජයග්‍රහණ පස්සට හරුවන්ඩ ය පාරය ැට ම ල කා දස් පස් නැගිටි මහින්දරාජ පස්ස මැතුමාට අගමතිකම බදීම සයි මහින්ද හොලකිලක්කාව. එතකොටට අපි තේරුම් ගත්තා එදා මෛත්‍රපාල සිරසයන මැතිතුමාට සහයෝග දක්කපු අය. ඒ මැතිවරන රාජය කිරීමේ නයාපතරයක් ඇතිින් ක්‍රාත්මකව ය වැදි රාජ පත්තුුණා. අපි සූදාරන් වන්න ඒ පරාජරලක්වට අපිටම ලොකම අව්‍යතාව තමමායි. අටවේදදා ජයග්‍රහණ රක්කරගැන එම ජනත පදනම තිබුණු සමහරය කපදන මටම ලොක ජන්තපදම තිබුණන දන ප න අපිට මොහතක් ලබදනම මේ වෙලා බල දා ඕ එම කීප දෙනෙක් හම ගා තමයි නමුත් වැඩි දෙනෙක් මෛත්‍රී පාර්ශය පරාජය කිරීම සඳහා ඉතාත් පැහදිි න්‍යයපත්තර ඇතිවන්න වේදිකාවම තුළ තිබුණ. ඒැ ඒක හෝ කිව සමහරයට අපි දැක්කන් සමර පි සිකට හ කිලව සහර ප අපිගාන තම කැතයි. කොහොමත් අපිට තිබුුණන්නේ ඒ වෙලාවේ අපි මේරටේකරු ප්‍රජාතන්තවාද පරිවර්තනය ආරක්ෂ කිරීම. නිද අපි තීන් දුවක් ගත්ත අපි කණ්ඩායමක් චම්පි කරනවක මහත්ම මම අතුරල්ලි අතනහාමුදුරු පරාජිත සයනා මහත්මය වගේ අපි කණ්ඩායමක් අටවැනිදා පරිවර්තනය සඳහා ප ලි බැ කන්ඩයම අපි මේ වෙලාවේ අප අපි ජයග්‍රහණය කරන්නට ඕන මේ මැතිවුණ සඳානම අපි මැහමැතිවරණ කියලා අප එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි අවබෝතා කිසුම කදාගත්ත එතුර අදටත් අප එක්සජජාතික පෙරමුණ කියන්න සංවිධානයේ දෙශපාන සධානය සාමාජකය අගේ ඇගල අබෝධතා ිවිසම කැ ඕක වාචක වෝදධ ක ිය අස්සං කලය හදට මොදදාය න එක අස ම අසන් කලාය මාධ්‍යුණු ප්‍රකාශර පත් කළ ඉදරනාික ව ප්‍රකාශයපත් වන. අදටත් අප එක් ජාතික පරමුණ සාමාජකව. ස්ර චන්දලදී අප එක් ජාතික පරමුණ ජයග්‍රහණය කරනම වැඩ කරන්න. එතකොට මේ සිද්ධ වන්නේ. ඒක්සත් ජාතික පෙරමණත්ව අපි ආත් අදත් ති අපි නීති මේ පදනම අවබෝතා ගියවසුම එතකොට මම එකතුවිෙන් කණ්ඩෑම තමයි අවබෝතා ගියවසුම අ සංකරප කණ්ඩයම තමයි ජාති ෙලවරුම ආපු ප ක්ඩයව එතකොට ම ගුලත්ක සම්බන්ධ වනේ අපි ජනාධපතිවරණ ජයග්‍රහණේද අපිට වැ වැඩකරෙන ෙනවා තකට අපි අපි ප්‍රතිපත්ති සමාන වන අදහස් සමාන වන ඒ වෙලාේ දැම්මීමඊ පෙේදා මට පරක් මැත්තුම ඇතුළ හෙවු මධම ර භාවෙන් ආරාධනාවක් කලා මේ එක්ස ජාතික පෙරමුණ කියන පලල් සංවිධානය ඇතුළේ ඉදිමිං ඉදිී මිං මේ පක්ෂ මේ පක්ෂේ නවී කරණය කිරීම සඳහා යම් කරඩ තිගෙන කාලා නොරූපී වෙනස්කම් කිරීම සඳහා මගේ සහයෝගේ බලාපොරොත්තුවෙන් යිකර එතකොට මට නාම යෝජනා ලබාගැනීමට පික කණ්ඩයිමක් හැටියට වැඩරේ ක්ඩායිම එල්ලීම හකදැම යුතුනෑ කියල ම මගේ හර්ද ක්ෂ රු කරපනා කරලා මමයේ යෝජනකර සහාප තිවරය බාරගත දැන් අපේ ත්ේ මගේ පක්ෂම සභාපතිවරේ ැටි වැඩ කරනවා. එක්සත් ජාතික පෙරමුණි මන්ත්‍රවරය කැටියට අපිකට වැඩකරගෙන නො මේ සධානයේ ලොකු ප බෙදීම මුත් ප්‍ර්නයක් ඇතිවලා හැ. කොමර ජාති හෙලෝරුමේ සම්පන්තය නොබට එහම දීර්ගේ තිහසයක් නහැ ඔබ සමාජකත්වය ගන්න කවතද දැන්තමයිම සමාජක වෙලා. ඒ කරද ීද බතුමාම සමාජකත්ව ගන්න කර. දැ නිශාන්තශී වර්ණසිංහ ඉට පස්සේ කමල් ස්වර්ණතිලක. ඔය වගේ මහත්තුරු හිටිය ජාතක හෙලර මේ ීර් කාලයක් තිස්සේ ආරම් බේසිටම් ඒයට පොඩි කැපල්ලත් දැම බතුමාන මම දයි වගේ නැදැ ඒ ඒට එන්ඩ තිබ තනතුරකට තමයි ඔබතුමා පත්වෙන්නේ ඔවන්ට දර්ග ඉතිහාසයක් තිබෙන පක්ෂි සමඟ දීර්ග කාලයක් වැඩකරපු. ජෛග්‍රහණවලදී පරාජවලදී හිටපු පැරණ නිසා මාජකයෝ. ඉ මම මම ඒනට කැපිධර් මනු සික්නවනි මගේ එහම සරිතක්න මගේ ඉහාසිෙත් එහම කරලන කවුරවත්හම මගේ මන්නිසා කැපිචයිඉන්නවට ඕහොලග ැත්දැෙලම අභියූ කරන. වර්ණ සිංහ මහත්මය කමල් මහතය මගේ හොඳ මිතරේ ිද්‍යාල කාලින මදන්න කෙනෙ. ඒ අය සහිත මදධ්‍යමකාර සහහින්ත මටමි ආරාධනාව කල ඉගොල්ලොත් සහිත කමල් මහත්ම තුළ ක්ඩයම ම ටම මේ ආරාධනාව කළේ. ඉහලතු මම මේ එකන ක පාගෙනගේ කියන අ මේ මට බාරදිලතියෙන්නේ. යම් කිසි අපි එක්සත් ජාතික පරමුණ සන්ධානය ඇතුළේ මේ පක්ෂයේ යම් යම් නවිකරන වැටතුික කරන්නඩ වෙලාතර ඒකදති මගේ දැනුම කුසලතාව අත්දැකීම යයි ප්‍රෝජනයට ගන්න. ඒ ඔය සභාපතිකම මට මහා ලොකු දෙයක් නෙමින්. ඒ එහෙම ගන රන්න හම. මට වඩා වටින්නේ මේ මහජනය මාජන මන්තිවරෙක් හැටිට.ක් සජාතිවරනි මන්තිවරේ ැටම රංඟපාන භූමිකාව තමයි වදා වැදගත්ද. එතකොට ඒ සන්ධානයේ තව පක්ෂයක් හැටියටඒ පක්ෂේ යම්යම් තාක්ෂණකව මතු විච්ච අස්ාව අවශ්‍යතාවක් අනුව මටවාකි බාර ය ඒව වන් ස්ෂටරන ඉතින් කැතිීමේදේ කරන. තුට හිත ඇදැන් බතුමාාව ඇති සබට අබන්නට කතිරය ගැසූ බොහෝ දෙන සාති්‍යවයේ බහතරය අලි අෛදිරය කතිරේ ගැව. උබතුමා හදගයට පින් පිින්ඩිහි ලේයියට එරෙහි වනා කියලා හිතන්න. නෑ නෑ මම අදටත් ඒයට තමයි මගේ ප්‍රමුගතාව සලකන්න මම එක් ජාති පස්සේ මට චද දීපු මිනිසුන්ට සේවේකිීම තමයිම කලින්මව මගේ මහජනන්ත්‍රී භූමිකාව. ඒක තමයි මගේ ප්‍රධාන කටයුත් රධපුරේ ජනතාවෙනුවෙන් මම උපනමසයෙන් කැපෙලාතියෙනවා ඒ කටයුතු කර ගමක් දැන් අමත කරන්න හ දැනෑ ජාතික හෙලවරුම එක් ජාතික පක්ෂයයි එකට එකතු වෙලායි මේතියෙන. එක දන් දෙකම එකක්ද දෙක දෙකක් පලාා සන්ධාහනකට එකතු වෙලා තියරම්. දොට ඒක මොකද මම ගිය මම එක්ස ජාතික පෙරමුණ ඇතුළට ගිය ජාතික හෙලවරුමණේ ක්ඩායම සාම ජීක්්‍ය තිරණ යාය අවබෝත්තාගේ අස්සන් කර ගත්ති එතකොට. ඒබ ඒ අන්නෙක් දෙකම අපට තියෙනවා ඇමතත්ම ඇතනම අපි තරෙන් නැ දෙයක්ත්ම තන දැන් නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක පිහිටලා තියෙන එක්ත් ජාතික පක්ෂයයි සිංහල බෞද්ධ පදමක් ම ගඩ ැගුණ ජති ෙලුරුමැයි ොක්දමේ යාදක නොරත රත එකට පෑහ මක් නත වගේ එකක් තියෙනවා නෙ නෑන දැඟ සිංහල බෞද්ධ පදනම ආර්ථික දර්ශනයද මොක්ද දෙක එක්තරා විදිියක සස්වතික අන්නෙතාව. වාද බෞද් ර් දර්ශන න මලිකවාසේ හර බද්ධාර්කදශය නැකලත් මංක කියන මලිවාසේම සිංහල බෞද්ධකම කියන එක මම කියන්නේ සංස්කෘතිකන නැතාවගේේ. මෝලික වසේ අපි පිග්‍රයි පහසුවත මකග ි ඕන තරන් කෙස් පානවාද කරන්න පුුවන්. නවල්ලිබරල්වාදය කියන එක බෝදුුවලට ආර්ථිකසා දේශපාන දර්ශනය ම කියන්නටහද ම මේක අදද ලෝකයි. ය නවලිබරල්වාදය සමාජ ප්‍රජාතන්්‍රවාදය සමාජවාදය යනාදී ව ඔය තිය හදාගත්ත ඒ බෙදීම් තුනීවෙමින් දියවිමින් ගැන වෙලාවා. උදාහරණය කඩට ගත්තොත්ේම එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධපතිවරණ නිසා මහමැතිවරණයේ දී අපි කැන්ඩ පුළුවන් සම්ප්‍රදාය කාර්යෙන් ලොකු වාමාංසික භූමිකාවක් රඟ පැවයි කෙන. මොකද අපි සාමාන්‍යය ඇන මාංසික තමයි පජාන්ත්‍රවාදය වෙනුවෙන්. ජාතික සමගිය වෙනුවෙන් සටන් කරන්නේ කියලා. එතකොට ඒ ආධිපතිවාදේ රු ැසිිස්ටවාදටරුර පවල්ලවාදේේරු වැඩවසම් රජාණ්ඩුවාද තේර පවරේ සටන් කරවන පොඩි වාමාංසික ගතියක් එක තියෙන. ගො ඒ සටන කරන්න්න ප්‍රගාමි වුණේ එක්සත් ජාතික පක්ෂේ. එතකට කාඩර් ගැපු හක්සක් ජාති වසය වාමාන්සිකයි කියලා. නමුත් ඒ වාමාංිකවාද සමයි ආර්ථික ක්ෂණනති වෙනස් ක්ෂණ තියෙනපුට. එම නිසා ඔය 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 ලේබල් එක කරන සාකච්ඡා. ල අපිට මේ ගැට ලිහන්ඩ අමාරුවෙනෝ. තව ගැට තද කරගන්න විනා. මම කියන්නේ සිංහල බෞද්ධ පදනම සහ එක්සත් ජාතිය පක්ෂය අතර දේශපාලනය කරන්න කිසිීම බාධාවන්නේ. හොද මට නිකවත් හිතෙන් ඇත්ද මම ගිලන නැවකට නේද ගොඩවනේ කියලා මොන නැවද ගිලෙන්නේ? ෙරම ්‍යන්ත අ බු රශයක් තිබනක ලබුතුම පිගන්න කිසිම අබුදයක්ක් න ජාතික හෙවරුම ම දීර්කාල වශය සම්බන්ධය නොහිටියට ඒ අයි මගේ විශ්විද්‍යාල මිත්‍ර ය වැැඩි දෙනෙක් ඒ පක්ෂේ ඕනම පක්ෂේක තියෙන අර්බුද එකත් තිබුණා. නමුත් ඒ පක්ෂය එම පැවැත්ම මේ අර්බු දෙකට මූුණ දදිලන්න ඒ පක්ෂය එක එක වකවානූලදී එක මාතෘකා ඔස්සේ දේශපාලනයක් කරපු පක්ෂයක් එතකොට අද උදාවෙලා තිබෙනවා අලු තත්ත්වයක්. මගේදා ගේ මගේ කතාවෙදිම ප්‍රකාශ කළේ මනුසේගේ ජීවිතය මනනවා වර්ෂවලින්. රටක රා්‍ය රාජ්‍යයක ජීවිතය ඉතිහාසය මනන්නේ යුගවලින්. දැමේ අලුත් යුගයක් උදාවෙලා තිබරු. එතකොට විශේෂයම ලංකාව කියන රාජ්‍ය සම්බන්ධය. ලංකාව තිස්වුරුද්ධකටක යුද්ධයකට පැටිල්ලා යුද යුගයක් අපට තිබුණ. ඒි ැලවුණ එක ගලවෙන්ට අප රට ජනතව සටන් කළා. ඊට පස්ස අපේ රට ගමන් ගනිමින් තිබුණා පැසිස්ටවාදය වර්ගවාදය ජාතිවාදය වැඩවසම්වාදය සහ කොල්ල කෑම සහ පාරාජිකා රාජ්‍යත් වෙෙසට. ඒක ඒ තව යුගයක්. කෙට යුගයක් නමුත් ඒ යුග ො බරපතලයි මේරට මමෝ ැලවන ඔබතුමාගේ මන් දර්ශනික ප්‍රශ්නයක් නව ඇහවේ. ඉතාමත් සරල සරල සාමාන්‍ය ප්‍රශ්නයන්. ෙලම අබදන්ත රපු ද ම කියෙනවයි දැන් දැන් ජාති කෙරම මහන දීලා තියෙන මෙම ඊළඟ යුගයේ දේශපාලනයට. ඒ ඊළඟ යුගයේ දශපාලනය තමයි මේ දැන් අපට තියෙන අභියෝග අඳුරාගෙන ඒ අබියෝගවලට ගැලපනාාකාරේ කාලානරූපී වෙනස්කම් ටික කරන්නට. එහෙම කාලානුරූපී වෙනස්කම් කරගන්න පුළුවන් අයට තමයි දේශපාලන වේදිකාව වෘතවෙන්නේ නැතියටට බැහලයන්න සිද්වෙලා තියෙනවා. එතකොට ර්ම ඇතිට හෑලඩ සිදබ හිදතම ඕමල් පේ ෝබ වාමන්හන්සේ න ඕමල් පේ ෝබිතහම දුරුව පක්ෂයෙන් අයිංගලග නෑනි ඔන්වහන්ස කිවේ පක්ෂේ නායකත්වය අයිගෙන. ඇතකොට උන්වහන්සේ උත්තරීතර උපදේක මණලි ඉන්නවා. තුරල රතන හා දුරුව සභහපතිකමෙන් අයින්ගෙනවා උපදේක මල්ලේ නොව ට උන්වහන්සේ ජාතික සමමුලුවත් වර්ජනය කරන. වර්නය කල න දා ඇල්ල නෑ නමුත් ර්ගට කමත ීලතිරවනන්නේ පදවිට උහසකට ප්‍රකාශක කල මුකත් එහම වෙලා නෑනේ ඊලඟ කාරණය තමයි මේ ඔය වගේ වෙනස්කම් ය ජාතක ර පක් විරක් ච් දවලුත් නවනි ෝචර වෙනකටි සිද්වෙලා තිනවා දැව ී ලංකා නිද මයිත්‍යපල සිරසන ජනාතිපතිතුමා. නදතිවරනයට තර කරනකොට ලංකා නිදහ පක්ෂ ඇතුව නෙරපුවා පක්ෂ පය නෙරපුවා පක්ෂ ලකම් දූරේ නෙරපල අනුර පියදර්ශන ආපයමතුමාට ලේකම් දරෙද. ඊට පස්සේ ආපහතාව කර මධ්‍යමකාර සහත්තිලාර පත් කර ගඇති සබහපති දරට. ඉති ඒවා පක්ෂෝල සිද්ුව නතිව බලන්න ඕන එකවේක්ෂ අදාර යුගයට කරන වැඩේ මොකක්ද කියනකයි. පුද්ගල යාහට හට වෙන්ඩ පුළුවන් ඉන්න පුළුවන් යන්න පුළුවන් ඒවන මේ අරගුද. ඒ යුග යුගයේ විසි මතු කරන්න වූ දේපාන ප්‍රශ්නට උත්තරදයෙන්ට බැරි නං වැඩ පොළි වෙලක් නැත්තන් අන්න වතමයි අර්බුද. දැන් එහෙම අර්බුදය ජාති කෙලවරමණ මට පෙනන්නේ හොඳ අපි ඉතාමත් කෙටි විරාමේකට යොමවන්නට සූදානම් විරාමී අනතුරත් පැදදි ටින්නේ තුන්සේ හැ අදට තුන්ස හැටිය අපි සුපුරුතු විදිහට? ජනතා මතය විමස සඳහා මත විමුසුම කරෙන යන සංහිධියාව ගොඩි ැගීමට වත්මන් ආ්ඩුව ගෙනයන වැඩ පිවෙල ඔබ අනුමත කරනවාද අද අප විමසා සිටින පැනය. ඔවු නැත හෝ අදහසක් දක්වන්නේ නැතයනුවෙන් ඔබට ඔබේ මතය ප්‍රකාශ කරන්නට හැකි. ඕනෑම අන්තර්ජාල පහසුකමක් භාවිත කරමින්. අේ ද තුන් ෙට රැදිී සිටින්නේ කරුණාරත්න පරන විත ඇැතුමන් සමගින් ඇමතුමට දැන්න්න විරාමයට පෙරාතුවබතුමා සඳහන් කලා. රනිල් වික්‍රණ සිහම හතාගේ ආර්ථික ප්‍රතිපත්තිය හමනැත්තන් එක්ස ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය ඔබතු අනුමත කරනවය එක හරි. ත එක් ජාතකක්ෂේ බොවිට විවෘත් ආර්ථිකයට නැඹුරුවක් දක්වන ධනිශ්ව ආර්ථිකය කියල ජනතාව හඳුන්න්නු නාර්ථිකයක් තින බහෝවිට සුභසාධන රාජ්‍යයකට වඩා වෙනත් ක්‍රමයකට යොමුණු ආර්ථිකයක් විශ්වාස කරන පක්ෂයක්. ඒ ර්ථක ජතික හෙලුරුමේ ්‍රතිපත්තිතක කොයි විදිේරද පැහ. යි ඔබ කියපු කාරණයේ ොඩක් අපි පැල්ලි කරගත්ත ත්හෙම ලංකාව එදනමසය හැත්තා හත දැක්වා තිබුණේ රාජ්‍ය සුභසාධනය මූලික කරගත්ත සධනේශව ආර්ථිකය ඒකට යම්මයම් නංහෙම දුන්න සමාජවාද ර්ථ රම කකිලවේ. ඒ යම ක්ෂු ලක්සන තිබනව මිස ඒක ලංකාව විතරන්නෙේ. ඒ යුගේ ෝක ගොඩක් රටවල්ලව තත්ව ඒකය. ඊට පස්ස එදදාන්න මසේ හැත්තහත්තේ මේ ආර්ථිකය විවෘර්තවටා. ඊට පස්ේආපපු එක් ජාති පස නොවානාණ්ඩු විෘතාාර්ථක කතැරී නයි ඒ මාර්ගම තමයිගේ මානුසිික මුහුණෝවරද්දිීලඒ ඒක විදිහයට මේ අද දක්වාම ඒ විවෘතාර්ථක මාවතයේ තමයි අපි යන්නේ ජාර්ජදර මහත්ම යුෘත කරපු විවෘතාාර්ක මාවතය. ඉතිඒ එක ඉන්දියාවත් එහෙමයි ඔක්කො මෙහෙමයි. එක හරි කියලාද ගොඩක් ඇ පිළිගන්නවා. ඒ අතර ඔ සුභසාධනය ඕත් මත විතරමංකාර ලේබල් කියලා දැ උදාහරණයක් හැටියට දැ එක්ස ජාති පස්නි සුබසාධනය නෑ අනික් පක්ෂ සුසාධනය තීරවාගෙන කියන්නේ නමුත් අපි නිදාස ලබාගත්ත දවස ඉඳලා. අද දක්වා මේ රටේ කරගෙන යන මේ සුබසාදනව වැඩසරහන් ටික. ලංක නිද පක්ෂ ික ග න්ඩුරගෙන ගිය මේ ආණ්ඩුවත් කරගෙන යන උදාාරණයක් කැටියට නිදා සධ්‍යාපනය. පාසල් ලමුන්ට නොමිලේ පොත් ලබාදීම එක්ෂ ජාති පස්සෙ ගන්න සුපසාධන වැඩ නක නිලෑදුුම් ලබාදීම. ඊළඟට දිලිදුු සහන්න ජනසවීය එට පසේ අදදනක එක තු තුගලෙ ඩි ම න්ඩු. න සුපසාදන නො නාන්ඩුවක් මරඩු දන්න අුත් න්ඩ ි ප හම ඩු. සමුෘදි දීම දවුණ නැගුම දීම නාව දාහක් දෙන කනට තුන්දහක් දුන්නා ඉට පස්සේ රජ සේවකයන්ගේ පඩි වැඩි කල් තිබෙන හම ගත්තහන් පසේ ලංකාව මෙතෙක් කරගෙන ගිය සුභසාදන වැඩකටයුතු ටික තවත් මුදල් යොදමින් එක්ස ජාතික සාණ්ඩුව කරනවා එහෙම ගතහන් පසේක මාර් සුබසාදනව අද ආණ්ුව ඒ අතර නි ශිට්‍රාමටු පෙමත් තර ක පබ්ද ක ලද. ශ්‍රාමට තුමා ක කියන රජ සේවකට අද රජ සේවකෙක් පත්වනොත් ඔහටත් විශ්්‍රාමටු පහිමි ලබ හිල පොය න ක තමයි කියන්නේඒගේ මතයන හරිට මාදුණු තිවගේ මත ප්‍රකාශ කනවා. දැනට විශ්‍රාමටුප් දැන්ට දැන්ට රජ සේවකයන්ට හිම වෙනවා පමණක් නෙවෙයි වක වැඩිල් අ රම්. හ ද වැඩිල්ලක් බෙන දන්ට බ විස්ාමක දල් ඩි කල හන අලුත්තන් සේබට එකතු වෙන ර අහ කල්ලන අහෙලන. ම නිල ප්‍රකාශකලා පිළිගන්න නිල පකාශෙකල න පි ග හ නමුත් යෝජනාවක්තිබෙනවා. යෝජනවත්තින මේ මාදිලි විශ්්‍රාමවැට කරමය පල දායිකයිද. චදරන්න පුලුවන්ද රාජ්‍ය කැපට දන්නනපුොලන් කල කතා බහක් තිබෙන එක පාලමින්ත අපි කතා කරලා තිෙන. ඒ කතාබහත්ම අපිම පටන්ගත්තයක් නෙේ දනමසේ ඇත්තකනංගොල අචරය ඇනම් පෙරේර වමාංසික නායකෙක් ඔය අදහසම කිවවා. මේ ලංකාව තෝරගෙන තිබෙන විශ්‍රාමට ක්‍රමය ලංකාවට ඔරුතු දෙන්න ඇකලෙවෙලා ීවගේ දවදන සාච්ච කරන නමුත් දැනට තියන තත්වය තමයි මෙතෙක් ගෙන ගිය විශසාාමට ක්‍රමේ විසාමට කියවවා. ඒක ම අපි පලමි පස අපි අපා විය. එක් ජාතික පක්ෂයත් සුබසාධනයක්ත් නිදහස් වෙළඳ පලත් ඉසියල්ට මිසකරගත්ත ක්‍රමයකර තමයි යන්නේ ඉති අපට කිම ප්‍රශයනය වගේ ක්‍රමි වඩ කරන්න පිසල් වගල මම . පෞද්ගලි කරණය වගේ වල්වල්ටත් ඔබතුමාල කැත්ත ප්‍රකා. ඕ පෞද්ගලි කරණය කළ කියන්නේ ඉතින් ලාබ නොලබන ලාබ නොලබන රාජ්‍යායතන පෞද්ගලි කාන්සේවට දීලා. අරගේට දලා ගුණාත්මක බඩුබාහන්ඩ නිස්පාධනය කළ සේවා නිස්පාධනය කර ගෑමි ක්‍රමයක්ට ලෝකේ ගමන් ගැනිමින් සිටිනවා එක තමයි තර්කානුකූල ක්‍රමය එක හොඳ දෙයක් ඒක ඉතිං ඒවා අපි සාධරයින් පිළි ගන්න. ම ැමති ක් තිත පක්ෂ න කතාර ජත හෙලර බ ැම ද ත්ර ද ම ැම න ො ම ත හෙරු ාරන්න අප ජාතික හෙලොරුමේ හඳුනාගන්න සංගික පක්ෂයක් ප ට. ඒයි මර ඒක ආරම්භ කරන්නේ හි ආරම්භක නායකයා බාවට පත්වන්නේ පුර විද්‍යචක්‍රවර්ී එල්ලාවල මේේදානන්දු ස්වාමින්න් වහන්සේ ඉටවස කොන්නාවේ සුමංග හාමුදුරුව. උඩුවේ දම්මා ලෝක හාමුදුරුවෝ කොටපල අමර කිත්ති හාමුදුරුවෝ ඔය වගේ රටේ ඉතාමත් ප්‍රකට බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත්ව වුණු ස්වාමීන් වහන්සේලා තමයි මේ පක්ෂය පවත්වගෙන යන්නේ. දැම් මේ පඩු පැහැය නෑනීද ජාත කෙලරුම හැඩිගල්ල විමල සර හාමුදුරුව විතර සම සභාපතියයක් වුන ඉඳගෙන ඉන්නවා. ඔය ඔබ මැදින් පැන්ල්ලයි ඔය කතාව කිව්ේ මේ රටේ දේශපාලන ගැන අවද ඉද කෙනෙක් ැටියට මම ඔයා ව්‍යාපාරයේ පටන්ගෙන්ම හමනිවිි දකින්න. ඔය ව්‍යපාරයේ ආරම්යති ඔබතුමා යනය හෙලවරුමේට ඉට පස්සේ අතේ තනවගේෙන ජති ෙලවරුමේ ාරම්භ කලේ මෙහම එකකල පටන්ගැන්නනවා ඇද මෙෙමන නම් නම්න් පක්ෂ ය ජති ජති හෙලවරමේ කියෙන නින් තිබෙන පක්ෂය ඒක භික්‍ෂූන් වහන්ේ මොලිකරගත්ත පක්ෂයක් දැන්තීන්දු කරල්ලා තිබෙනවා. ඒ භික්ෂ ක්‍රියාකාරිත්වයට වඩා ග ගිහි ක්‍රියාකාරිත්වයට වැඩි ඉඩත් දෙන පක්ෂා බවටක පරිවර්තනය කරන්න. මේක වෘර්තිකයන්ගේ මෙරට විද්වතුන්ගේ ඒ ඇයගේරිර් ඒ වගේ පක්ෂාබවට පත් පත් කරන්න තමයි දැම්මේ නවකරන්න කටයුතුවලට මොන පාල තියෙන්නේ. ඉති එම නිසා ඔහු භික්‍ෂූන් වහන්සේලා අඩුවෙන්ඩ පුළුවන් ගිහ අයි වැඩිුවෙන්ඩ පුළුවන් ඒක තමයි මේ යුගයට අශ කර නීකරණය තමයි කරන්නේ හොඳයිය. ක හෙලොරුේ සම සභාපතිවරයා විදිහට ජාතිහෙලරු මේ ව්‍යවස්ථාවෙන් නොවතුමාට ලැබිල බෙන බලතලනනාාද. පක්ෂේ සභාපතිවරයකුට හැටියට දැ පක්ෂයෙන් මුොලද දැ ඒ ඒවත් දැන් වෙනස්කම් කරමින් තිවෙන්නේ. ඉසලම එක නායකේ කෙටියා. දැන් නායකෙක් නෑ සභාපතිල්ලේකම් ඇතුළු ලෙධාරිමණ්ලයක් සහිත පක්ෂයක්. ට වැඩ බල තිබෙ මහලකම්මරය මහලකම්මරයට බලතල බෙනවා බහ නිල නලත්කවන්නේ තු එහම නිලනලත් නිලත්නායක හටිය නැම සදාහක නායකයා කියන කෙනා මතුවන්නේ ඔය ව්‍යස්ථාවෙන් දන බලතලත් එක් නෙවී. රටක දේශපානනායකය මතුවන්නේ ව්‍යස්ථාාවයි මොන අතිබුණා එයා කරන එයා රට මෙහෙවන ජනතාව මෙහෙවන දේශපාන අභියෝගට මොට පතිපත් හදල වැඩස්ටාන්හදලා ඒ ජයග්‍රහණය කරවීම ්‍රමාණයන්ුව මයි යකව බිහිවෙන්නේ. දැයතකොට මේ පක්ෂය තිබෙන්නේ මේ ඔය්‍යස්ථාවිබඳ ප්‍රශ්යක්කාන වන සභපතිවර ඇති රැසිල මුලසුනු දරන. මධ්‍යම කාර්ග සභාව විසින් තීන්දු කරගන්න ව වෙනත් වගේම් දරනවා. අනිසාමාජිකයොත් තෙමයි. තැන් ඔබතුමාට ඉතාමත් හොඳ අවබෝධයක් ඇති ජාතික හෙලවරුම මේ බිහිවීමේ යිතිහාසික පසුබිම පිබඳ. ඔවන් බොහෝවිට සිංහලයන්ගේ අයිතිවාසකම් පිළිබඳ ෞද්ධයන්ගේ අයිතිවාසකම් පිළිබඳව කතා කලා. ප්‍රශ් නනික ධර දන්න බතුමාව තනතුරට පත්වට කරාතුව සිදුවීමම්කි හිෙපිය. උඩට වෙෙස්නටතුමක් නැටවයි කියලා යාාපන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ඔලු කලෙන්ඩ ගහනු. ජාතික හෙලවරුමේ මනිවතරකින. එටසේ නාගදීපයේ අලුතෙන් බුදු පිළිම වහන්සේ නමක් ඉදි කරණඩ යත්්දේ එකට විරුද්ධ වෙනවා. ඇතැම්මන්තවාදී ද්‍රවිට දේශපාලක්ඥ. ජාතික හෙලෝරුමය එත කොටත් මනිවතරකිනවා. ධර්මරාජයක් පිළිබඳ සිහින අතරද එෙමනැත්ව බතුමා කියනවිදි වර්තමානයට අනුකූල වෙන විදිහට යම්කිසි පරිනාමයකට ලක් වෙලාද මුොකක්ද මේ නිහට තාවයට හේතුව. ඇය ඔබ ඉධප කර අදහස වැරදි. යාාපනයේ විශේද්්‍යාලයේ සිිසු ගැටුමට මම රජුව මැදිහත් වනා එක සමනය කරන්නට. මට අග්‍රාමාතය අන වික්‍රම සිංහ මැතිතුමා ප්‍රකාශ මට උප දෙෙසිදුන්නා. දේ ම ෙ යපන යන් කියෙලා තකට බතුම ාදක ර න්න ඒතකොට ඔ ිකිව ජාතිකලරන ේ සබදය මමුදත්ක්ල නක ඉතා පහැදිලියෝම අනරුද්ධ පදීප් මහත්මය ඒ සම ප්‍රානල අදදන්න කනෙ ඒ සිදියම හෙලාදය කල ලියල කතා කල විරේ අපි ගිය කණ්ඩායමත්ක අපි අදසුමාරු කර ගත්ත. එතකොට ඔය යාපන බුදු පිලිේ සබන්ධ සිදි ම තටත් මග. එතකොට ඒවා සම්න්ධය එම බරපතල පශ් මතු වෙලා නැහැ. අද තියෙනවා ආපනයේ යාපනී තිබෙනවා දේශපාන ප දේශපාන පක්ෂක කට්නායම් දෙකක් අතර තමන්ගේ බලය ගරගා ගැනීම සඳහා ආපහොමි ජනවාර්ගික ජාතිකවාදය තොරම්වල් කරන්න යන ගතතියක් පෙනෙන්න්න තිබරු. එ කියනවා තාම බොරු කතා කියනවා කියන්නේ. යාපන සිංහලි බලින් පදිංචි කරනවලු ඒ වගේ මේ හමුදා බට අන්ට සලකන්නේ හමේ හමුද බටින් කියැනෙ ඒගුල්ලගේ දරු හිරකරගෙන ඉන්නවලු ඉඩම් පවරනව බොරු කතා ගොඩාරයක් කියන. ඒවා බොරු බාව ප්‍රකාශ කරනවා යාපනේමෙන්න්න විපශනායක සම්බන්ධ මෙතුමා ඇතුළු ඇයම කියෙන ඒ මහ බොරු කතා. උදයෙන් පත්තරේ අද කතුැකයක්ලියලා ඒවා හෙලාදකළ තිර මෙවා මහ වයාජ උද්ඝෝෂණකි. ඉතිං ඒවගේ බොරු ජාතිකවාදී උද්ගෝෂයන ැන් දකුණත් තියෙන. ආණ්ුකම ස්ථාවක්හැදලවන්නනැතු ආණුම ස්තයි බද්ාගමයිංකලාය ඒකී බාවය අයිංකලායි කියලා මේ ජාතිය ආගම මත පදනම් වෙලා බාල සිල්ලර දේශපාලනයක් අවස්සලා මිනිස්සු යුද්ධෝයට පොළඹවල් ලේගලා ගැනිය යයම වමනාවකින් දැපෙන බංකොලොත් දේශපාලච්චෝ උතුරෙතින්නවා දකුණෙත් තිෙනවා. අපි එක්සත් ජාතික පෙරමුණ රජත්. ඒ සිල්ලුම හවුල් කාරපක්ෂත් මෙන්න මේ වයාජ දේශප ප්‍රේමයට වයාජ ජාතිකවාදයට රෙහිව නියම පොරවැසි ජාතිකවාදයක් මතුකරගෙන අපි සටන් කරම කළ මේ වෙලාපි කියන්න කැමති ජාති හෙළවරුමිය ඒ පාරි තමයි යන්න ඉතාම සරල ප්‍රශ්නය කැමතු මනේ බුදු පිළිම හදනක්කේ වැරත් දත්වන ම රදන්න ඒ ඒවල්ටයි විරදත්ධ ව එක තමයි කියන්නේ දැන්ඔය මිනිස්සු හිතනවා පිල්ලිම පන්සල් ඒවෑ තමයි මේ වැඩි තියෙන්න්නේ කෙලා මේ කැවෙල්ලා ඉතාම පසුගාමී ලක්ෂණයක් අර අජාංචා බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගෙන් අහනවා සියලුම බුදු පිළිම පොත්තික ඔක්කෝම ටොයිලෙට් එකට දැම්මුත් මේ ඔබේ ෙතර තින කොමට ටොයිලට් එකට දැමොත් ඔබහන්සේ මකොත කරන්නේ මම පලම්භ කෙනෙකොට එන්න කියන මොගද ධර්මය තියෙන් එතනඒ පොතේ නමි ධර්මය තියෙන්නේ. ඒක කොන්ටේනර් එක. මේ කොන්ටේනර් මේ වීදුර කොන්ටේනර එකම්. මේ වතුර තමයි කොන්ටන්ට් එක. ධර්මය තියෙන්න්න ඔහොනේ ධර්මය තියනම හදවත අධ්‍යාත්මයි. එතකොට ඔය කොන්ටන්ටෙක් බුදු පිළිමය ඒ ඒවා වෙනුවෙන් මිනි මරාග්ඩ සෝදානම් වනායගේ ධර්මය නෑ ඇතුළ හිත. අද මේ රටට අවශවෙලා තියෙන්නේ සිංහලයන්ට, දෙමලායට මුස්ලිම්ම යට සේලු දෙනාටම ඔය ය කොන්කීඩ් ගොන්නගිලි ඔල්ලට සටන් කරලා ලේහලන්ට සූදානමට පජාවට අපි කියන්නේ අපි ධර්මය මතුකර ගණ්ඩ අපි අර්ගලය ගැනමු කියලා ඒක තමයිද අද අවශ්‍යයලා තියන සහිදියාව ක කියල කියෙන නිසුන්ට අලුත් මති අදන්න නක මනිසු දර්ශය ද න ෙක දස්රන්න මේකයි. අපිට ඉතාම පහසයි පන්සලා පල්ිය කරල්ලගෙන රන්ඩු සවරුවල්ලුන්න ලේගලාගෙනයට. න්දයා ගසූතුතන බාබරිිමස මස්ලිච්ච එකයික් ක්‍රිෂ්ණ ජම්මභූමය අතර ලොකු රඩුවක් ගිය. දහස්ගාන ලේගලාගෙන ගිය. ඒවා උස්සනයට තේරෙන්නේ මේ වන්දි පරම්පරා ගනන් ගවනා කියල. ඒ නිසා අද වශවෙලා තිබෙනවා මෙන්න මේ ජනවාර්ගික දේශපාලනයට වඩ සබද්ිකව උත්ර ොහන් පුලුවන් දේශපානව්‍යපා නැතුව ඒ ජනවාර්ග ජාතිවාද කර පෙන්ාගෙනෙල මිනිස්ු පාර් ලා රඩු සරවල ක ස ධතනක වරක්. නිස්ස අතර ව ාධකාරන ජා දේශපාලනයට විරුද්ද අද ශවෙලා තියෙන පුර වැසි දේශපාලනය ජාතිකවාදය බැහැ කරට බැෑ වන්නම් මාජයක රාජ්‍යක් වනි වැඩටරග ේ දේශපාලන රාජ්‍ය මෝඩි කරගත්තයි තන ජාකවාද ඇතිෙන ජාතිකවාදය තියෙන අංග කීපය ජනවාරික ජාතිකවාදය එත්නෙක් නැසන ලනිසන් පුරවැසි ජාතිකවාදේ සිටිසන් සිවික් නැසන ලනිස. අදම මේ රට අ වශවෙලා තිබේ නේ ඒ පුරවැ සස්වරූපයේ ජාතිකවදයක්ක් සිිවික් නැස ලිසමක් අපි එකකතමහ දන්නඩාදන්න. ත ඔබතුමා එකම කෝවෙන් උතුරක් දකුණත් නැන්න්නට. ඉතිහාසේ පුරාවටම අපි දකින්නේ දකුණේ සිංහල ජනතාව, බොහ විට හරි ඉවසිලින්තව කටයුතු කළ. දළදා වහන්සේට ප්‍රහාර එල්ල කරද්ද. ඒත් ත්‍රස්තවාදේ ක්‍රියාවක් මිස සහෝදර දෙමළ ජනතාවගේ ක්‍රියාවක් ලෙස සල කලා අල්ල පුොගෙදරන්න දෙමළ මනුස්සියට ගලකින්වත් ගහන්ඩ පෙළමුුණේ නෑ. න්ලස ශ්‍රීමා බෝධීන් වහන්සට ගැහුවාමන් ගිහිල්ල මෙ කෝවිල් වලට දේවරූපවලට ගල්ගහන්නට තරම් සිංහල ජාතිකයා කිසිසේත්ම අන්තවාදී වුණේ නෑ. අපි මොහොකට වෙලා බලලා බතුමාර ගැටලු ඉදිරිපත් කරන්න. තැ ඇමතුමින් මේ වගේ වනාට දිගින් දිගටම උතුරෙන් අන්තවාදය පිළිබඳව ජාතිවාදය පිළිබඳව හැගේම් අවස්සමින්. ග දිගම මේ දට ුල්පු කරගන කරගෙන ගිහිල්ලා. කවරු හරි දකුණේ ඉන්න ජතිවාද. එක ගලක් හරි දමලා ගැහුවෝත් එදාට ලොකු ප්‍රශ්නයක් ඇතිරවා. ඇයි ඔබතුමාල ඒට පෙර නීතිය ක්‍රාත්ම කරන්න ඕ දැ ඔ ඔය ප්‍රශ්නයේ හරිම සංකය කියප පතන්ද ඇත්ත සතුන ජුලි කලබොලින් පස්සේ ේරට සිංහල මිනිස්ස බෞතර සිංහලමිනිස් බෝධකටාව. ඔය වර්ගවාදී ප්‍රචාන්ඩ ක්‍රියා වලට. සම්බන්ධවෙන්න හොඳත් නෑ ඒවාට ඒවාට ඒවා පිළිකවු කරන්න නිකළ සස්තවාදය පරාජ කිරීමේ හැකියාව ලබුණ ඒ නිසයි එතකොට ඒ ලොකු අවබෝධය සමාජයට තියෙනවා හැබැයි ඒෙන් කියැනෑ සිංහල සමාජවය අන්තවාදූ නැහැ කෙවෙලා කීපදනෙක් ඉන්නවා. දෙමල සමාජය තත්ත් ඒකන් දෙමළ සමාජය මෙච්චර ඒවගේ යුද්ධකින් පස්සෙ පවා කීපදනෙක් ඉන්නවා ආපවු ඒ අර පැරණි රසේ හොයාගෙන යන්නෑ එතකොට හැබැයි අද විශවාස කරන්න මේ සියල්ලු සේලු මින්නම මේ අන්තවාදියෝ දෙපැත්තෙම ඉන්න අයි බොහොම සලුතරය යින්න. ඒ ගොල්ල එකනකාගින් යපෙනවා. මේ බැලු බැල්මට මේදකොල් මාරාන්තික වෛරාකාරය වගේ පෙනුනට උතුරේ ජාතිවාදයයි දකුණේ ජාතිවාදයයි මාර විදර ගැලපෙනවා දෙන්න හදේ යාළු මිතරව එකම කාසියේ දෙපැත්ත නොනද පොල්ලද වගේත උඩ දැමමා පස්ස මිට වැටනකොට එතකොට ද මකන නීති නීතිය ක්‍රියාත්මක වෙන. නීති ක ්‍රාමක වෙනවා කල කියන්නේ කවුරු හරි කාගේ හැරි දේපලෝට ගහනවන ගල්ගහනවනන් විනාස කරනවන රටේ නීතිය කටනවන නීතිය ක්‍රියාත්ම කිරීමට අපේ රජය බැඳල වැඩි කරගෙනවා. ඇැතැන් ඔය උතුරේ මහයමතිවරයා තමන්ගේ තනතුරේ දිියවරුම් දෙද්දි රටේ ඒකය භාව පිබඳව. රට දෙකඩ කරන්නට කිසි සේත්ම දායක වෙන්න හැයි කියලා පොරුන්දුවක් දීප කියෙනෙක්. ට හල මේ දිට කෑගහනකොට. ඕ දැන් පාරට බැහැලා කෑගහන්ඩ පුළ අගුඩැට රටේ ඒ ඒ අස්ථාවම තියෙනවානි ආඩුම අස්ථාවම මේ රටේ ප්‍රකාශ අදහස් ප්‍රකාශ කිරීම අයිතියතිෙනවා කියල ඒ ප්‍රකාශ කරන අදහස් කොච්චර වැරදි වුණත් කොච්චර මෝඩවුන ඒ අදස් ප්‍රකාශ කිරීම යිතිය තආන්ඩුම ඇස්තාව දීලතියනවා ඒ රාජවන දරුන් දෙෙන් රාජ්‍යේවයක තියන නීතිය වගේ. ඉතිේ හැමනීතියකටම අප ගරුර්ඩුවන්. හමනීතිරම ගරු කරන්්ඩුව. මේ මේ රට දෙකට කරන්න.වැනි වචන නෙවෙයි. මේ රට දෙකට කරන්න කියාමාර්ගිකෝම දිහත්වෙනවන. ඒවාට ක්‍රමතියනවායිඒවට මුලදීට. තිවට රජය පසුබට වෙන්න එක අමර්ගට. දැන් මෙහි කවුර දකුණ කෙනෙක් පාරට බැහැලා මේ කෝවිල් ගලවණ්ඩුවනේ. ඊට පසේ මෙහෙ ඉන්න දෙමල මිනිස්සුන් උතුරට පන්න ඩෝන එමකො බල බතු මාල අනිවාරෙන් ම අතරනකරගන්න නෑන යද කියන්නේ න්න මුම් ඉන්න මුලිම්මටක අරාබීට පලයල්ලා ෙස්බුක් කලෙහි බලන්නු ල දාන ෆස්බුක් කලන මතුම මං කියන පාරට බැහැලා මේ විසිදාහක් එක ඇවිල්ලා ලොකු සේනාවක් එකන මේ විසිදහක් න යාපනයේ යපනය ඔය මතුවවෙච්චි උද්ගෝෂණය යාපනයේ ජනතාව ප්‍රතිශ් කරමින් ගැනවා. හර්තාල් කිරීම යි මිනිසුන් යනෙන. මේ දකුණනි වැඩ ඩ බද ුද තාාල රග එතකොට ඒවයි එක මතත් එක්ක යන හර්තාල්. විධහර්තා සමහරව දේපාල මතු වවෙන්න පුළුවන් සහර ආර්ථක මතව වඩ පුළුවන් පාගමන් යනවා හර්තාල්යනවා ආණඩුවට බනිනවා, ජන ජාතිවාදී අදහස් පකාශ කරනවා. එතකොට ඒවා කිසියම් ප්‍රමාණයකට ඒවාට ඉඩ දීම පජාතත්‍රවාදී රාජයක ලක්‍ෂණයක්. ඒවාගේ සීමාව, හජන සාමය කඩාකාපා කරමින් රජ්‍ය ස්ථාවරය වැටමින් රට කැඩෙන සිවිල් යුද්ධුවට මම්පාදන මොහොත අන්දුරගන්නඩ පුළුවන් ආණ්ඩුට. ඒ වෙලාවේ ක්‍රියාත්මක වන විදිහයි නිදහස්වාතාවරණයක රාජ්‍ය ක්‍රියාත්ම කන විදිහයි දෙකක්. උතුමා දන්න ඇති උතුමාට අලුතුන් මතක් කරන්න ටඕන ල්T. ත්‍රස්තවාද ආරම්භවන්නට පෙරාතුව. උතුරේ හන්දියක්ක් හන්දිියක් ගාන තිබ සල්ලු බෝගස්ටික කපාගෙන ගියා. ඒකට විරුද්ධත්වය දැක්වේ. ද මද ලවේ ෝබ වාමින්න් වහන්සේ ඉරි පස්සේ තම්බයිගේ පොතට පිට වර ටත්වන ෝ වාන් වහසේ සිුදනා එකට විරුද්ධව කතා කරන එක ඔබතුමාර හිත ඇදම ඉහාසේ ප්‍රතිනිර්මාණය වවා යුද්ධක පෙරණි මිති පෙන්නන්න කියේල ඔ ඕනෑම සමාජයක ඔ දෙකම තියෙනවාටම සමාජයක යුද්ධේ බීජ පේන්ට තියෙනවා ඒවගේම තමයි සාමයේ සංන්ද්‍යාව බීජ පේට තියෙනවා ඒ බනුස සමාජයක ස්වරූපයක් මේ දැම මේ හොත මයේ අපිට දෙගම අරම් පෙන්න්නන්න පුළුවන්. අපි බලන්න ඕනේ වෙලාවේදී වඩා සාමයේ සහජීවනය පජාතන්තවාදී බීජවලට පෝහරදාලා මල් පලගන්නවන්ටයි වැඩ කරන්නුව. අපි දන්න ජාතික හෙල්ලෝරු මේ ලං ඉතිහාසේ පුරාවට රණවිරුවන් වෙනුවෙන් කතාකරපු ත්‍රණවිරුවන්ට බෝධි පූ ජාතියපු රණවිරුවන්ට පිරිත් නොල් පැඳපු පක්ෂයක් අද රනිවරන් දඩයන් කරන දැම තු කවද් ඩයන් කලති. බහෝ ුද්්‍යාශ නිලධාරෙන් විශේෂෙන්ම කිලිනොච්චිය ආශ්්‍රිතව තමන්ගේ රාජකාරී කටයුතු කරපු දෙමල සහෝදර බුද්්‍යංශ නිලධාරීෙන් පවා. මේවල විට විධ නඩු කටයුතුවට පටලබමින්.වි විමර්ෂන සඳහා ඔවුන් රස්ථයාදු කරමින් ඔන්ට විධ චෝදනායිල්ල කරමින් ඔතුමා දන්නවා අනිමොක්ද කියන්නකි ඔය බදන්න. ඔය සමහර නඩු. හමුදා සොල්දාදුවන්ට හිටපු හමුදා සොල්දාදුවන්ට ඔය දැන්ට අහල තියන නඩු දීල යෙනතිය තීන්දු මේ 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 යහපාලන ආණඩුවවාට පසෙ පටන් ගතතිව නෙව. ඒවා යුද හමුදා අධිකරණ ඔස්සේ ඉස්සරටාපු නඩු කරන. එතකට මේ රටේ අධිකරණය ඇතුළේ ඒව කරෙන්නේ. මේ නඩු පටලෝනව කලක් නැහැ ඔබම ඔබතුමා කියන යුදහමුදාකා අධිකරනවලින් කරපය වනවේ මතකති බුද්්‍යාශ නිලධරී නත්තරන්ගුටාරගන නඩු පැවරීම් කරන්න ගොඩ න රටක රටක අපරාදු විර්ශණය සිද්ධ වෙන අපරාධ විමර්ශනයේ දී අපරාදේ සිද්ධ කල්ල තියෙන්නේ හමුදානල ලාරීයද පොලිසිනලධාරයද හාමුදුරු කනෙද වෙනකන ද දේශ පරාජයක අදාලන ට රත්ම . කට ඒක ඒ ආ්ඩුව කෝනි දෙන්නනිට නටේ වාධීන අධිකරණයක් පිහිටවල ඇතිබෙන. කාගම පලිගන්නන්නේෑනනි දම අපි දැක්කනන්නේ ර පන සකමත්තමින් පිගත්ත හට පලිගැනී මේනි රණවිරුවන්ට බල්ලන්ට ගාන්ට සල්ලක වහමනි අර යුද්ධෙහිට උදදාමුදාපතිවර්රයා කාටත් සමුවය කෝටමස නීත උල්ලංගන කරමින් රටේ ේෂටාධිකරණය හෑල්ලුවටලක්කමින් ජම්පරයයක් දල බෙලිපිගාන අතර දි හඩ වෞරුද දෙකක්. බල්ලෙක් වගේ හි හිරග දෙට දාල තිබුණන්න ඒවා තමයි රණවරුවන්ට කරපු නිග්‍රා දැන්හිට නීතිකා ඒ උපම එතන්ට හරින්න ෑන දැනතුමා දැගැන සරත්ෆොන්ස එකම හතාට එහෙම සලකපු අය ගැන නිවෙේන කතාකර මමම රණව මේ ප්‍රශ්නයට මං උත්තර දෙන්නේ මේ රටේ තියෙන මතත් එක් මයි මංව ඇත්පියගන්නක දෙනවෙනි ම කියන්නේ රටේ දැන් නීතියක් ක්‍රාත්මක වෙන ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒ නීතිය පසින් දලන්නේ. යුක්තිය පසිදලන්නේ ආණ්ඩුව නෙවේ. පාලිමේන්තුවේ මන්තිවරු හැටියට පත්වෙලා මේ ආණ්ඩු පක්ෂය කරන අපි නෙවෙයි රටේ යුක්තිය පසින්දල වන්නේ. අපි රටේ යුක්තිය පසින්ද ලෙවීම සඳහා ස්වාධීරණ අධිකරණයක් පිහිටවල්ලතිබෙන. ඒකට සහයෝගය දෙෙන්ඩ පොලිසියක් ස්වාධීන කල තියනවා. ඒ ක්‍රියාවලියයට ඉදීල තියනවා. ඒක ක්‍රියාවල නද දෙවල්ුවට අප ගරු කරන. ඇතුවා ඇතම අධිරන කටයුත්ත සම්බන්ධය නේ කතාතරන අධිකරනය හමෝටාව හම ිනිසුරුතුමා හෝතුමිය තමන් අහමුවේ තිබෙන සාක්ෂයේ කිරා මැන බලා රටේ පවන නීතියනුව තීන්දුව අත්දනෙනවා මික චෝදක පක්ෂය කියන්නේ අනිවාරයෙන්ම රජයන මයිස්ත්‍රාත් අධිකරනයක දිනම් පොලිසිය චෝදග පක්ෂය. මහධිරය එක දිනම් ඔබතුමා දන්නවා නීතිපතිවරයා චෝදක පක්ෂය වවා. ෝද පක්ෂය මෙහවීම අයිති ඔබතුමා ලටය චෝද පක්ෂය මෙහ නිෑ. පලසිය පොලසියේ අපරාධ විමර්ශන කටයුත්ත ආණ්ඩු පක්ෂයකට ඕන ඉදිදර කරන්න බැෑ. නීතිපතිවරයාගේ අපරාධ අභිචෝධක කාර්ය භාරය, ආණ්ඩු පක්ෂයක කොපාට පක්ෂය නිල් පපාට පක්ෂය කියලර කටයුතු කරන්න බෑ එහ තියෙනවනම් ඒවාත් අභියුගෙල්ලක් කිරීම අස්ථාව දැන්ති බෙනවා ඉස්සල් ෙම තිබුණි න්නේනෑ.ිැ ඒඒ ඒ ස්වාධීනත්වය ඒ විශ්වාසන බදත් හවරු කරලා තියෙන නිසා. අපට පුොලුවන් රටේ යුක්තිය පසැලීමද දෙස බොහොම විශෂයමූලිකව බලා සිටින්ට. තැන් අපි විටක දකිනවා ජනාධිපතිවරාව මරාගෙන මැරෙන්නට කොටි සැකකරුවාට එතුමා සමාව දෙනවා. ඉතාමත් මෛත්‍රී සහගත සිතුවිල්ලෙන්නට. ඒ ආදරයේ දයාවේ කරුණාව යද හමුද සෙපලුන්ටත් තිබන හොඳයික ුතුම තන් ඇත කාටත් දයාව කරුණාව. මෛත්‍රිය දක්වන ජනාතිපය තුමේ ක අපට ඉන්නවා. මගෙනවත් මෛත්‍ය පරිලදිල සේෙන. එතුමා එතුමා ඝාතනය කරණ්ඩාපු කොටි සාමාජිකයාට සමාව ප්‍රකාශ කලා. ඇ එතුමා ජනාතිපය දූරයට පත්වෙලා අටවින්ද පත් වෙලා නමයි දනව කළි එතකොට සැ සිරකරුවෙකුට සමාවදීමේ ක්‍රමයක්ති වෙනවා. මේ හිතන හිතන වෙලාවටඒ කරන්න බෑ. එතකොට ඒ සිරකරුවාගේ. සත්වේ බලලා එබල වාර්තා ඉදිරිපත් කරලා බන්ධනාගාර වාර්තා අධිකරණ මාත්‍යන්සේ භාර්තා ඒව කෝමයන වෙලා පත්තියනවා ජනපත්තුමාට ගියාට පස එතුමා කැමැති දීවල්ලෝට දෙනෝ ඉති මේ පශසේ මතු වෙලා තියෙනවා මම දැන්නෙ නෑ අපේ ජනත ප්‍රත්තුමා කොහම වැඩ කරයිද කියලා මම එතුමා හොඳ ිට්ටේ මාසය කනගෙන එතුමා ඉතාම හොඳ දයාකරුණා ගුණේ පිරි ඉතාමාත්ම පවැදගත් මහත් මේ ඉති බලම අප ද වෙන්න කිය ඇද සමහර නඩුනන් තාම පෙෙන්්ඩිින් ඒගැනිය සාක්ෂිවිමසමින් පවති නො නැත ක්‍රියාවලිය පවති නොදැන් ෂැනික දිගුදුර විහිුද්දුුම් බලකාය සෙබලෙකට පසුගෙදන වෙලා අධිකරනය තිීන්දක් ලබාදුුන් අධිකරන තිීන්දුව පිඳව අපිතා කරන්න අධිකරණයට අධිරණයම තින්දුව ලබාදුන්න. දැ ඒ සේබලා සම්බන්ධයෙන් ජනාතිවති තු යම් කිසි සමවක්දීමම පිලිබඳ විගගේ ම ොම ර . ඇැ ම දන්න නාපත්ම බොහම දයාකරුණා ගුණෙන් උුත්ත කෙනෙක් ඉේ අර රංකිව ක්‍රියාවලි හර අන්නඩන ඕන එකක් ජනාධපති සමාවක් ඉල්ලන්න කොට සිරකරුවෙකුට කිසිම ක්‍රියාවලියත් තියෙන. ේ ක්‍රියාවලිය එක ගියොත් එතුමා ඒක බන්න විදි ැන මට කියන්න විදික් නෑ මට කියන්න පුළුවන්. එතුමා බොහොම හොඳ යහපත් මනුෂ්‍ය ගුණ පෙරදැරි කරගත්ත නායක එකතුවා ඒක විර මට මේ සම්බදධ කියන්න පුළුව. ඔබතුමාට හිතෙන් ඇද ජාතික හෙලවරුමෙන් ගිලිහුණු සිංහල බෞද්ධ ජාතිකත්වය පිළිබඳව දජය පිවිිතුරු හෙලවරු මේ අතට පත්ත ලාතියන්නනෑ හිම පත්වනේ නෑ දැඟ පිතුරු හෙලවරුමේ අප මිතර ගම්ම පිළ මහත්මය. එතුමා අතයට අත්තනගතික දිනවඩ තිබුණන්නේ මහමතිවරන්නේ දීවැඩ ජනතපතතිවන්නේ මන්දරජ පස ඇතතුවා දිනවඩ තිබුුණන්නේ ඒ වනේ ෑ. කියන්නේ ඔය දජය තම හෙලරුමය ඇතිතර න මන්කනේ ඒදවස් වල වර්තමානය වෙනටඇතුමා ජාතිකත්ව මතවා. අපි බලමු ඉසර චන්දවලද කහොද වෙන්න කියලා. ඉස්සරහ තියන පලත්පාන චන්දවලදී කොහදු වෙන්න කියලා. ඒ එම ක බලඩ වෙන්න අපි දෙන්න කතා කලාට කොඩිය අයාතයද මති අපි කොඩිය කාතදන පශයක්ක් නෑ. මේ රට ඉස්සරහටකෙන න වැදගත් හොඳ පතිත් කා වැ පිල් කා ය වැඩගත්න්නේ. හොඳයි අපි විරාමේකට යන්නට සූ දානම් විරාමෙන් අනතුර අතර දී ටි තු . අනතුමාදැ සන්දීපහිම කොහොමද දන්නේ සඳීපයෙන්ෙන්නවද පතුමා දන්නේ පට කියන සදීපල ගොඩක් දන්න ඉන්නවා. ඔබතුමාට මතකද දන්න රාජිකිරයේ සිදුවුණු රානුතුරෙන් බරපතලතුවාල ලබපු සන්දීප කියන සහෝදරයා. මටට අපපමත කරන්නමත් සිෙද් ප්‍රකට අමාත්‍යවරයකුගේ රතේ ගැකි අනතුරට පත්වනයි කිව්ව සන්දීප කියන චම්පි කරනවා ම ම ම ද ට මත ්‍රට තවර ම ට තව ම ිල ේ ිප රේ මක්ද ද ත ම ව සදීපක තත්වග ඔබතුමා දන්න දන්නේ. එහෙම බලන්ඩ කිසිම හ අවශ්‍යතාවයක් ඇති කියලා හිතන්නේ නෑ එම ඕන කවත් බන්නමට දෙන් ජාති හෙලුරුමට සහහි හලයකම්වරයායටට ඒ සම්බන්ධයෙන් චෝදන එල්ල වුණ අධිකරණ ක්‍රියාමාර්ගයේ යම් කිසි පැහැදිලි කිරීමක් වෙන්නට ඇති. ඒ සම්බන්ධයෙන් කියවීමක් තිබෙනවදපුතුම ඕ මම සම්බන්ධය කතාබා කලත් එක්ක අධිකරන්නේ මතය හරිීගල මං විශාස කරනවා එතමා නිදහස් කල අිකරය තය වින ම තුමා පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් සාක්ෂි ඔවන් සතුව නැහැයි. ඊට පස අධිකරණය මතයක් ප්‍රකාශයට පත්තුන් නෑ අධකරණයකවා ක්ෂණ ැත්තන් එකතායි මත්‍ය කායක් කරන්න බැයික එකත මතේ හරින එතකොටදග තාජුඩීන් ගාතන සිද්ධිය වගේ කවදහරි දවසක වෙනත් රජයක් යටතේ මේ වගේ ආර උස් සන්ටගත් එහිම ප්‍රශ්යක් වේ කියල බතුමා හිතන්න . ප්‍රශය න්න පුළුව . එක දෙවල් වෙනවාන ඉ අපේ මොකෝ ඔබ මට තරාගෙල්ල දන්න. මට රගෙල්ලන මංච මේක ච්චර අදාලකක්නහ අහරකාරණය මේ ිච්චිච්චර වෙලාව අපිමික හොඳට මේ සංවාධය අරන් ගිහිල්ලා. ඔයා ටිකම් මේකටකම් පොඩි සිල්ලර තැනකට තල්ලු කරන්න යනවා දෙකල මට පඩි කරගාටුවක් නැං ඇතිවුණා. ඒ ප්‍රශ්නේදී අමාත්‍යවරයාට එරිහිව චෝදාවය කළ පොිසිය කිව් න අධිරණයක පිළිගත්තන කතන්දර ඒතනින් ඉවරයි ඔබ කිය හදනවා පහු් කාලක ආපහෝතාවම එක දනු තෝක ඇතුවට එතුම එකක ොුණ දැඩු යමුුණ දීකට ය පැනල ජාති පැනලයන ජාතික ෙන්නේ හොඳ අප ආණ්ඩු ක්‍රම්‍යවස්ථාව පිළිබඳව කතා ද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මේ දිනවල කතාහ ඇවීම තිබෙන ඔබතුමකැන්නේ හෙක් කෙටු පත් කලවත් නැද දැන්ට අලු තාණ්ඩුක්‍රම යස්ථාව යෝජිත ව්‍යස්ථාව සම්බන්ධයෙන් තත්ත්ව මේකයි පයිල්මේන්ව මන්ත්‍රීවරුන් යම්යම් කමිටුවලට බෙදලා තිබෙනවා ඒ කමිටුවල වාර්තා දැන් ලැබිමික් තිබෙනවා මේ වාර්තාටික එකතු කරලා පාලිමේන්තු තීරණය කරන දවසක මේ වාර්තා සමාලෝජනය කරයි ඊට පස්සේ අලුත් ආණ්ුකොම අස්ථාවක් කෙටුම් පත්කිීම වැඩ කටයුතුරික පාලිමින්තුව ආරම්භ කරයි දැනට තියෙන තත්ය තමයි අලුත් ආණ්ඩුකොම අස්ථාවක් කෙටුම් පත් කරලා නැත පි කිනවා ලාලු විජනයක මහතාගේ නිර්දේශේතුමාගේ කමිටුවෙන් ඉදිරිපත් කරන යෝජන. ඒවා හි තිබෙන දේවල් ආණනු ක්‍රමි්‍යවස්ථාවට එක් සුවීමේ තිබෙන සම්භාවිතාවය ප්‍රභණතාව මොමක්ද. ඒවා කෙටුම් පත් කරන අවස්ථාවේදී ඒවාර්තාව සැලකිල්ලට ගනේ. මම ඉස්රම මිලට උත්තර දෙන්න. ලාල් විජනායක මහත්මයාගේ ඒ වාර්තාව අදහස් කෙල්ලි අලු තාආ්ඩුමවස්ථාවට තිබියයුතු අංගලශෂන් මොනවාවද කියලා. අටේ ඔය මේකන උනන්දුවත් දක්වන අයගෙන් අදහස්විමසවා. ඒ අදහස් ඒ දීපු ආකාරයම සි පෙළ ගැසීමක් කර තියවාරය විද්ුවත්්‍රමයකට ඒ පෙ ගැසු කණ්ඩායමතක මම විවෘතු විසිද්ධාලනිි මසා සංවාධයකට සභයග වුණා ඒක බොහො මුදර කරලා තිගෙනම්. ඉති ඒක මත සම්බන්ධයෙන් ඒඒක දෙවල් යෝජනා කර තින උදදාහරණැකැට බුද්ධාගම්. සමහරය කිය තියන මේ බද් කණ්ඩයම කියලා තියෙනවා ලාල් විජනාය කමටු ටාපය එකපුර වැසිෝටිකක් මේ බුද්ධාගම පිළිබඳ මේ තියෙන වගන්තිය මේ විදිහටන තබාගත යුත්තුව නම මනිමග තව සමහරය කියීලා තියෙනවා නෑ මේක ඉවත් කර ලංකාව අනාගමික රාජ්‍යබබවට ප්‍රකාශයට පත්. ඒ මත දෙකම යකි තියෙනවා. ඒ මත දෙකම තියරනවා. ඒක රජ සම්බන්ධින් ගත්තත්ම ඒ කී රජ අ බුද්ාගම සම්බන්ධය නමනිි වගන්තය සම්බන්ධය යෙනකි කරුණරත්න පරණ විතන ඇමති තුමාගේ මතේ මොක්ද නමි වගන්තය මගේ මතය තමයි මේ බුද්ධාගම සම්බන්ධෙන් දැන්තෙනවනේද මේ ව්‍යවස්ථාවේ විදිවිධාන වගේ. අන්නේටකගේ විදිර තියන ඕනනිකතරම් මගේ පුද්ගික මතය මම කියන්ඩාවේ ලා විජනාය කමිටියී ඔය මත දෙකම තියෙනවා අනි කාරණාම්බධ තියමයි. මේ මේ වාර්තාවලට දම්මට පස්සේ අ උතුරේ කතාාගර පර සීමමාන්තික ජතිවාදහිට රට ගිනිතිය අන්න ලුවන්කල හිතාගෙන කියන්න පටන් ගත්තනනි හාමුරුවේ බුද්ධගමට තිීවිිචි තැන ැති කරලා තියෙනවා අනාගමික රාජයක් හදන් හදනවා ඒ කිය භාවේ නැතිර හදනවා ව්‍යස්ථාව මර උගුලක් ජාති ග රයිකිලෙම කෑගහන් පටන් ගත්ත. මේ තරම් මේයටට ජනාව බුද්ධිය නිගාදන්න පුුවන් කියකල මංහ ව්‍යස්ථාවක් හදලත් නෑ මහාජන යෝජනාාවල ඔය හැමෝ යෝජනාවකුත් තියෙනවා එකඒකින් තමන්ට ඕනි තර තරගේ නිස ස්සට පුළන් හිතතාගේ ලො කැකෝග හිල්ලක් කලා. ඔබ ඒ ප්‍රශ්ඥා අපිකට මං කැමති වර්තමාන තත්ත්ය තමයි තවම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් කැටුම් පත් කරල නෑ. ඒකට අදාල මූලික සූදානම්මීමේ තයි දැම් පාර්ලිමේන්තු ඉන්න තර මන්ත්‍රවරු යම්මම් කමිටුවට බෙදර තේෙන මත් එක කමිටුක ක සවේ කලා අපට දුන්න රාජ්‍ය සේවය පිළිබඳ පරිච්චේද හදට එන්ටඩෙස්සල අර නමින වගන්තය සම්බන්ධට ඔබතුමා කියෙනවා එහම නික අර ඇති බිල්ලෙක් මවාගන කෑ ගණන එක. තැන් ඕක මේ දේශපාලක්නය කිව්වනන් බතුමා කියන විදිහට හිතාමත් සුලුසේ තකල බැහැර කරන්න තිබ දේශපාලන අරමුණු සඳහා කිය. අපි ලකිනවා මහර ෙල්ලාන්වල විලරත් ස්වාමන් වහන්සේ. ඊට පසේ අතයුතු මැල්කම් රංජිත් අද අරද ගුරුතුන් කියන ොකද කිය නමනි වගන්තවත් කිරීමේ යෝජනාවත් තිබෙන එක සම්පර්ණයම විරුද්ධයි බුද්ධග මේ රටේ ප්‍රමුස්ථාන දියුතුය කිය උන්වහන්ස පවා කියනවා. ඒ අර්කදිහා බල්ලන්නේ එක දිහා බල්ලලා ඒ ඒ සහර පරසිේ යෝජනාවගල තින යවා ඉවත් කරන්න කියලා එතොට එගුල කියන්නේ ඒ යෝජනාවට රුද්ධ කියලනී ආන්ඩුව යෝජනාවතාව එලියට ඇල්ලා නැතිව ඔොහොමද. ඉප තිච නැති ර උපන්ැල්ියන්ඩට හදන්නේ නමදන්ඩ මේ හද තම ළමේ පෙදිලාලන ළමේ නදදා නහඳ නාදන්නට අදරු එවැ මේ කරන්න හදන්නේමකද මේ රති ජනතාවගේ මේ බුද්ධියයට නිගා දෙන කතානිමවා අපි බලමු ආන්්ඩුව කෙටුම් පතමකක්ද කියලා. අන්න එතකොට කවරහර ටහකිෙන බද්ධහගම නැතිකරලා තියෙනවාන මේ ප්‍රමුකස්ථාන තියාග වනනි කෙට උද්ගෝසලල් යන්න පු. උද්ාගම තියාගන්න ඕනි කලා කියවන බද්ධගම තියාගන්න පයි කියෙනයට උද්ගෝසලට ඇන්න පුලො ඊට පස බලන්න ඕනේ අවහසනය බලය දදිලති පාලිමේන්තුරෙන් වව්‍යස්ථාව වස්ථ සකස්කිරීම බලය කෙටුම් පත සකස්කිරීම බලයදිල තියන්නේ මේ මහජන්නන්නේ ෝජම අපිට බාරදිලතිී. ඉතු අපි තමයි මූලික කෙටුම් පත්ස සකස් කරලා මේ පාලිමේන්තුර දාන්න අපි මේ රට මේ රට අර්බුදයට ඇදලදාන්න ව්‍යවස්ථා හදන්නේ නෑ එතම අපි පාර්ලිමේන්තුව හැම මන්තති කෙනෙ ගෙම වගේ අදහ. ජනතපතුමාගේ සහගමතතුමාගේ මතේ මොක්ද ඔබතුමා දන්නවාද මේ නමවැනි ගන්තය සම්බන්ධයෙන් මම පෝගලිකවාමට අහන් අවස්ථාව කම්බඩේ නැ හැබයි මම හිතන්නේ මමර්කා අන්තිමට කිපු අදහසේවාන්නේ මේරට අර්බුදයට අදළදාන්න ව්‍යස්ථා හදන්ඩ මයිත පාර සියන ජාතපත්තුමාවත් හනිල්ලික්‍රමසිං අග්‍රමාති තුමාාවත් වැඩගරන්නෑ කියන එක මටගි හඳ වගේ විශ්වාසයි . පහසුකගේ සතියන්තයේ දේශය පුවත්පතේ පලමනි පිටුවේ පළවෙනව ජනාධිපතිතුමා උපදිස්තනයි කියලලා වව්‍යවස්ථා සම්පාදකයන්ට ඉදිරි යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකදී ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු දේවල් ඇතුළත් කරන්නට එපැයි කියලා. ඒ ැ දැන් සාමානින් අපි ජනත විචාරයකින් වෙනස් කරනවයි කියලා ඒක කියය බාදය ස්වයිහිී්‍යය වගේ තමත් විශිෂ්ඨ ගණයේ දේවල් තමයි සලකන්නේ. දැන් ඒකගේ දේවල් නැතුව ආණ්ඩු ක්‍රම විවස්තාවක් හදවායි කියන්න රට ය ම ඔය ඔය ජනාපත්තුමා ඒ අදහස මට දැකන්නට හම්මෝනිෙත් නෑ මටේ සම්බන්ධ නත්තුමත්ය කතා කරන්න හම්බෝනිෙත්න පමේලායිති මොකුත් කියනෙ හොඳ නෑයි සම්බන්ධී. පිවඳ අ්‍යන කර ැව ත ආණුකම වවස්ථාවක් නිර්මාණය කලො තනිවාරෙන්ම ජනමති විචාරණයකට ආයුතු ඒ සමත කරගන්නට බතුමා ඒකත් ඒ හදන ඔ්‍යස්ථාව හැටියට ඒක වෙන්නේ දාහරණයක් හැටියට අප ඇැවගන්තිවලට අතතිබෝ ජනත විචාරණකට සමහර ඒ නැතුවෙනස් කර ජනතති විාණකට ඇන්ුන තුනින් දික් ඇති අපි දනමවනි වස්ථ සංස්තින ගෙනා හහිමයි. ජනති විචාරණෝට ගියන්න ැහ. ඉතින් තාම ව්‍යථතාවක් හදල නැති නිසා කෙටුම්පත්වත් හදර නැති නිසා. අපට කියඩ බෑමී ජනත විචාරණට යනඒකක්ද හදන්නේ නැද්ද කියලා නේද. ඒට පස බල හැතුම අට පස්ෙ බලමු කියන්න ෑදැ ජතිත පොත්පත් වාර්තා කරනවා බජට්ටකට ඉස්සල්ලා යම්කිසි ඒ පිළිබඳව පූර් දල අදහස අ විවිධ කමිටුවලේ ඔල වාර්තතා පාල්මෙන්තු ඉදිපත් කරන්න. අපි තිරියන කමට කමිටිය මසු සිල්පියම ජයතමාත්තුම ප අපි ක්ඩාෑම. රාජසේව පිළිබඳ යෝජනටික හදුව. ඉතිං ඒ වගේ කෝමය යෝජනාටකයුතු කරලලා පාලිමිේන්තුවට ඉරිපත් කරයි පර්තාව. ආන එක දිහා බලලා තමයි ඊට පශ මේ කෙටුම් පත හදන්නේ. ඒවට තවක් කල් තියෙන දෙැ ජාතික හෙලුරු මේ සම සභහපතිවරය විදිහට ඔබතුමා රටේ ඒ කිය භාවය සම්බන්ධයෙන් දරන මතයමොකද පක්ෂය මහිත පක්ෂය මතය ෝුතුමායින්නේ රටේ ඒකයේ භාවය සම්බන්ධයෙන් ඔය මත ගොඩාත් තිබුණා දැන් මේ වන විට රටේ සේලුම දේශපාන පක්ෂ රටේ සලම දෙශපාන පක්ෂ එකඟත්වකට ඇවිල්ල තිබෙනවා රජයේ ඒකී භාවේ සුරකෙන ආකාරයට තමයි මේ ආණටුකොම බහා ද්ඩුවන කලා ඔව ඒකම දැන් විදායක ජනාතිපති දුරේ සම්බන්ධයෙන් පක්ෂය සහ ඔබතුමාල දරන මතෙම ඕ විධායක ජනාධපති දූරේ සම්බන්ධයෙන් මේගේ අදහසත් තමයි දිරිපත් වෙලා තිබෙන්නේ විදායක ජනාධිපති දූර ඒ පරිච්චේදය තනිව ඇරන් සලකාරලා ගණ්ඩ බැහැ ඒ විදාය දැන් තියෙන ටේ විධායක ජනාධපති ආණ්ුම වවස්ථාවක් එතකොට ඒ විධහයක ජනාධිපති දූරය කියන පදවවිියත්තෙක් ආ්ඩුකම වයහය දිහාපි බලන්වෙනවා ආණ්ඩුකොමවස්ථාවක් හද්දී එක සාධකයකට විර මුල්තැනදිල හරන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ස්ථාවර භාවය. ඔය හැම අද්දිහාම බලන්ඩුවවා. ප්‍රජාතන්ත්‍රවාදය රකින්ට ගිහිලා ස්ථාවර භාවය කරන තරාජ්‍යය නැතුවලායනවා. ඒගේ ස්ථාවර භාවය ගැන විතරක්ම හිතරලා විරේලා රටේ නිහ ස පජාත්‍රවාද නැතිකොත් ේම ඒ එකකාදිපති ආඩු බිවරවා. තුොර ඔ්‍යස්ථා කරනයේදී මෙන්න තුළිත භාවය. රක්ෂා මේ හැම අන්සේකම තුලිත භාව ආරක්ෂා කළති. ඒවා අතර ඇත්තර විදිියක එක්තර ආකාරයක පරස් පර විරෝධ ඇත්තිීම. උදහරන එකැටියට ස්ථාවරභාවය සහ නිදහස. එකට පවත්වාගෙනයම පැරඩොක්ස් කියලා අපි කියැන්නේ. විරුද්ධා භාසය. ඒ විරුද්ධාවාාස නටත්තු කරනවා අනුම වස්ථා ඇතුළි ව්‍යස්ථා සම්ප්‍රදාය ඇතුළ ව්‍යස්ථා කියන්නේ විරුද්ධා භාස නඩත්තු කර ගැනීමේ කලා වකචක්චරා ආකාරයකට. එතකොට දාහක ජනාධිපති දූරය සම්බන්ධන්න. ඉදිරිපත්වන මතය තමයි විදාාහයක ජනාධිපති දූරය අහෝසි වෙනව නං. විධාය ජනාධිපති දූරය හෝසි වෙනව නං. රටේ ස්ථාවර භාවය ආරක්ෂා කරෙන්න්න මැතිවරණකමයක් තියෙන්ඩු. සමානුපාතික නියෝජනය ක්‍රමයේ වර්තමාන ස්වරූපයේ හැදෙන්නේ අස්ථාවර ආණ්ඩු. ඒ අස්ථාවර ආණ්ඩුලට ස්ථාවර භාවේ ලබාදීමේ ව්‍යස්ථාමය විදික්‍රමය තමයි තිකක් බලවත් ජනාධිපතිදූරයක් තියනෙ. දැන් අපි බලවත් ජනාධිපතිදූරය කමමින් අඩු කල්ලා. එක අඩු කරලා නැත්තන් අහෝසි කළ දාන්ඩ යනවනන් ස්ථාවරභාවය රක ගැනීම සඳහා මැතිවරණ ක්‍රමය ඒ ස්ථාවරත්වය ලබා දෙනාකාරයට ප්‍රසිනස් කරගෙන කරඩු. එතකොට හෙලවරම පක්ෂය යෝජනා කල්ලි මැතිවරණ ක්‍රමය දැන්ති නාකාරය ක්‍රමයක් නං විධාම ජනාති ක්‍රමය තියාග්ඩු. එතකොට රාජී ස්ථාවර භාවි ලගා කියරන මැතිවරණ ක්‍රමයක් හැදෙනවනං. විධහය ජනාධිපති ක්‍රමය අහස වනාට කමන්නය කියනක්. ය දෙකම එකටයි ගන්න ඕනි. අවාසනාවකට වගේ අපේ රටේ ව්‍යස්ථා සංවාද ඇතුලි මින්නම ලක්ෂිණී දිහා බැලුවන. කවදාවත් බැලිුවන. හැමවිලාම ැලවුවෝ එක එකටන් පාටයක් කල නික්කව අමත කර ගැනීම. දැන් අද උදාවෙලා තිබනවා අයුගයක් ඒ පරණසිල්ලර ක්‍රමයට මේ ව්‍යස්ථා දිහා බලන්න නැතුව. ව්‍යස්ථාව අංගලක්ෂණ කොහමද ්‍යස්ථාවක ආකෘතිමය ලක්ෂණ මොනවාද රට මූුණ පාලතින අභියෝගමනවාදක්කෝම එකට අරගෙන තමයි මේ එක් එෙක් ප්‍රශ්නය දිහපට බලන්ඩුවෙන් තුොට අපි ධර්නස්ථාවරයකයි. හො අපිේ තමත් ඉක්මලින් කෙටි විරාමයක් ලවාගෙන නැතත්තුන් සේට. ද ද බගේ මත මවාසට සහිධ්‍යාව ගොඩිනකීමට වත්මන් නාණඩුව ගෙනයන වැඩ පිළිවෙල ඔබ අනුමත කරනවා දයන්න පිළිබඳව ට දාහතරක් ඔව යන පිළිතුරත් සිටසුහයක් නැතයන පිතුරත් ලබදී තිෙනවා අදහස් දැක්වීමක් නොකරන පිරිස සට බින්දුවක් ලෙස තමයිවාර්තා වන්නේ ේ කරනරත්න පරණවිතන මැතිතුන් සමගින් අද තුන්සේ හටේ රැදි ටි. ඇමතු දැග. නාගරික සංවර්ධන අධිකාරිය කිය ආයතනය කාලයක් තිස්සේ අපි දකින්න ඉතාමත් සක්‍රිය ආයතනයක් විදිට. අපි දකිනවා වල් බිහිවුණු වැව් ඉතාමත් සුන්දර පරිසර බවට පත් කරලා කෙලි දෙලෙන් පසුවන්නට පවල් පිටින් එන්නට පුළුවන් ස්ථාන වට පත් කරනවා. ඊට පස්සේ ගරාවටනු රේස්කෝස් එක ඉතාමත් සුදුරු ිමක් බවට පත් කරනවා ඊට පස්සේ අපි දකිනවා ෆ්ලෝටින් මාකට් එකක් නිර්මාණ කරන. ද නාගරික සංවර්ධන අධිකාරය මේ වන විට තියෙන්නේ බස්නා හහිර සංවර්ධන සහ මෙගා පොලිස් සමාත්‍යංශයේ යටතේ. ජාතික හෙලෝ රුමේ මහලකම්තුමාගේ යටතේ තියෙන්නේ. තැන් එහම වැඩක් කකිරනවා පේනෑ නෑම තුන්න. අපිට නම් පේනවා එ සෑ විශාල වැඩකොටසක් කරනවා. පේනති බලන්ඩත් වුණ. දැනට මංහිතන්නේ මේ කාරණය එතුමා ගැනල්ල තුන්සේ යටක් කරන්න ඕන ඩා හොඳයි. ඩි කැති ජනමාධ්‍ය මාතයස් දවල් නොත් මට ම පෙෙනටික මංක කියන්න පසුගේ කාලේ නාගරික සංවාර්ධයන විශයෙහි යම්ම් වැඩකොටසක් කෙරුණක් ඔබ සඳහන් කරපු දේවල් ඒවා සම්බන්ධයෙන් ඒවා අපි අගේ කරනවා ඒ කරලති බිචි දේවල් ඒේවා සම්බන්ධය ප්‍රශ්යක් මේ රජයට තීර තමයි ඒවා කෙරුණේ මහා මහා ලොකු සැලැස්මකට අනුවද පලවෙෙන එක සැස්මකට අනුවද එම නතන් තමට හිතන හිතන ආකාරයට කළේ දෙක ඒවා ඒ සැලස්මකට අනුව සිද්ධ වනානං ඒව කිසියම් ආර්ථිකයට ලැබෙන පතිලාබ පතිලාබ මොනවාදහදිසි කටිකාන්සාහ දිුකාන්න ආතිික පතිලාබමනවාද ස මේ මේ වැඩස්ාං ක්‍රියාත්මක කිරීමේදී ටැන්ඩර් පපදානය මිලදී ගැනීමම්න්ධී විනිවිධ පෙන් ආකාරෙ වැඩිකොටතු කලාාද කියන ප්‍රශ්න අපිට අරවා ඒ කරපු දේවල් අග කරමින් අතරම අප තියෙනවා ඒ ප්‍රශ්න තිබෙන නිසා නාගරක සංවර්ධනය කියන විෂය මේ රජය ඉටවැඩිය පලල් ලාකාරක ටත් තම මතු ප්‍රශ් යන හිද ඔය පැරණ ව්‍යපෘති නඩත්තු කරන්නේ නැතුවේෙන් පැන පර නටත්තු කර ෝ ටක බතු අග ගේ මහර දේවල්ල මෙහම දවල්ලා යෙනවා ුදධහමුදාව දාල නැත්තු කරන්නේ සමහර දේවල් එකැන යදහමු දාව අපි විල් වැඩවලට න හැ දමමුදාව පරවල් සුද්ධ කරට කානු සුද්ද කරන්නන්නේ වගදවලට දන ර ද කරන්න ට කරන්න. දැන් ඒමන් කියයාාගනව ද දුන මඟට පහැදි කරට පුුව එම නිසා දැන් මේ රජය මෙන්න සමස්ථ නාගරක සංවර්ධනයම මහා ප්‍රතිපත්ති මෝලික කරගත්ත ප්‍රතිපත් සම්පාධනයක් එක් වැඩකරගන යනවා. දැන් මේ අවරුද්ධ ගත කලා. ඒරග ඇතු බස්්නාහිර මහනකර සංවර්ධන අධකාරය පිටුව මේ නීතිය කටු පත්ති සකස්කර නෑම පලවෙනික. ොඩා නීතීත ොඩා සකස්කරගෙනට ලති බෙර. ඒ අතර දැන්ට හදලතිවා දැනට නගරවල කුණු අරන්දමීම සම්බන්ධයෙන්. ඒවාට සැලස්ම කදලතිෙන අලුතෙන් බිහි අලුතෙන් බිහිවන ව්‍යපෘතියෝල ඒ කැලිකසල් අපටගේ බිහිකර ගැනීම කියන දේවල් අධිකාරියම දරනවා. ඊළඟට කොළඹ නගරයේ කොළඹ ආසිතව අගනගරේ විශේෂ මහාමාර්ග මහමාර්ග කීපයක් දැන් පඩ කටයුතු පටන්ගරන්තිබෙනවා. එඒවගේ මතුමයි පසුගියදා හෝමාගමදී ආරතාක්ෂණික නගරය පිහිටවීීම ආරම්භ කලා. ඒවගේම තමයි ඉදා චියමේ වරාය නගරේ පෝට් සිටි කළ කියන්නේ ඒක. සින්නක්රම සමාගමෝට දීලා තිබුණඒ වගේම තයි ඒතනිෙ උතරට ලෝමට්‍ර විස්වකුත් දකුණට ලෝමට්‍ර විස්වකුත් ආණඩුවට කිසිම සංවර්ධනය කරන්න බැරිවි ආකාරයට පම දරුණු ආකාරය දරුණු අපිට අයහපත් කොන්දේසි මත තමයි ව සකස් කරලා බින්. ඒවා සම්පෝර්ණය පසුගේ කාලේ සෑහන් රාජාන්ික සාච කරය වරලලා ඒ කොන්දවිසිල මිදිල නැවතවතාව ඒවා ලංකා රාජ්‍යය සන්ක බවට පත් කරගත් අනු නමවරදර න ද දීම සද නු නමට ව කාරක දැටනු නමට දෙට පුල ස් තුුන් ද න කාර ඒ අතර ඒකට අදහසක් ඉදිරි පත් කලා ඒ සුදු වරයි සංවර්ධනය වෙනුවට පසුගේ කාලේ ව නාගෙටික සංවර්ධනය ගොඩක් වෙලාට බිල්ඩින් අරවාම වර්ත වනට. මේ බස්නා මෙගාපොලිස් ව්‍යපෘති යටති වෙරලා ආර්ථිකය සහ සාගර ආර්ථිකය කරදික මේට එකතු කරලා තිබෙනවා. එකතු කල්ලා මේ ආසියානු මූල නගරේ බවට පත්කර ගැනීමට සන්දය සකස්කරගෙන යනවා.ඒවගේම තමයි බස්නාහිර පලාාති එපිි රගත් උත්තේම මූලික නගර හැත්ත හතර ත හතරක් සංවර්ධනයම සඳ ද මුදල් වෙන්කල් ලවරෝේලා මේ දවසල ඒ අදාලා දිසිකෝල දිස්සික් සංවර්ධන කමටතුල යෝජනා සම්මත සකස් කල්ල වලතු ඒවා ආරභ කරනවා. තවත් නගර කීපයක් විශේෂ නගර කලා පැහැටියට සංවර්ධනමන්ති දැනටත් ඔබ මකුත් පේන්ඩනය එක පිඳකිවත් හාර්දාාක් නිවාස හදලා ඒවා ජනතාවගේ අතට දීලති වෙනෝ. ඇතින් පසුගේ කාලෙ මේකර බදේ තමයි මෙ කඩ්නමින් වීගෙන් කරමිත ජනතාවගේ අදහසුවට සවන්ඳ නැහැ කියලාවට ජන පාර පිට කලා කෑගේහරමද ගව හර්දක් දුන්නන. කො පෙළපාලි පිකටින්ක් නිවා සකරද මුු ප්‍රශ්න ඇතුවුණේ නේ නතාවත්ය කතාබාහ කරලා මූලි ප්‍රශ්න මුලින්ම විසඳගැන ොරේලා කරන කමයකරතමයි යන්නේ ති මමහිතන්නේ මේග පොලි සමාත්‍යන්ය ප යනනිු නාගර සං වද පර තිවලත් තිබෙන විශේෂ සත පයි මේවා මෙිසේ සකස් කරගැනීමට කාලයක් ගත වෙන. ඒවගේම තමයිඇධතිතුමාත් ජපතුමාව තගමත්තු මවා හෑම ලයිට් කනුවකම මේ කලාගලා ගලාල පින්තුර ගහෙන ලෝගෙන ලෝකර න්නේ න එම නිසත්ව පේනැතු ඩ ඇති නමුත් විාල වැඩ කොටසක් මගාපලි සමමාධ්‍යන් සර ගි සවත් අධිකාරි යටඇතේ කරමින් තියෙන ව කියනකතයි මටක කියන්න්න උදරනටට කොළම කැලනි වැල්ලි දුම්රීම මාර්ගය ජිත්ත මාර්ගයක් කැටියට සංවර්ධනයේ ඔකො වැටිකදන් පටන් ගරත. දැ තුමකවා ඩා ැමති කියලා ජනමාධ්‍ය මාත්‍යය ශී නතා කරනන. දැන් සාමාන්‍යෙන් පොදු ජනතාවගේ පිළිගෙනීමක් තිබෙනවා ජනමාධ්‍ය මාත්‍යතු මා සහ ජනමාධ්‍යය නියෝජ්‍ය මාත්‍යතුමා දේශපාලන න්න මහත්වොරුන් දෙන්නක් කියලා. දැගේ මහත්වොරුන් දෙදනෙක් ඇටතිය තිබෙන රාජ්‍ය මාධ්‍යියයක රෑට කාම චිත්‍ර පටි පෙන්නැන්ටි යජනා කරනවා. නෑ බතුමායික ප්‍රතික්ෂේපක බ ෙම කිමදයක්ක්සිද ව කියලා. ඒ පොග ද වසල දැන්වීමම් පලනි දරුවන් නිදාගත්තර පස වැඩිහිටියන්ට බ වැ හිටියන්ට වැඩි හිටියන්ට හොඳචිත්‍රපටි කියන්නේ කාම චිත්‍රපටි පබන අන්නෙමනි. ලෝකයේ ඕනම දියුණු රටකට කියල බලන්ඩ ඒ යම්කිසි නිරුවත් දර්ශන පෙන්ෙන කාම අස්ලීසල් දර්ශන ඇතිලේ යිතර ෙවේ සමහර ඒවා ඇතින සංවාද. ඒවැෑ කතා කරන විෂයන් ඒවා ළමාමනසට ගෝෂර නොවැනි දෙවලෙන්න්න පුළුවන්. එතකොට ඒ ඒ රටවල්වු දානව අයටන් මේ දි මවි මේ කන් ඇඩල් මේ කොටස් ඇඩල්ට මනහරිකක් දානුම් ඇඩල් කොන්ටෙන්ස් අන්තර්ගතය වැඩි වැජී තියෙන කලා දානවා එතකොට මේවා ලමයින් මේවා බැ නැරබීමෙන් අදහරිමත් කරන්න කියලා එතකොට අපේ රටේ තියෙනවා මේ අදහසක් මේ වැඩි හිටියන්ට පමණයි කියලා කියපු ගමම අර නිල් චිත්‍රපට කාම චිත්‍රපට කියලා මේ අදහසක් මේ ඔලුවට ගිහිල තියෙනවා. ඒක මේ වැඩිහිටියන්ගේ අවුලා. එතකොට ඔය ස්වාධීන රූපහණ කරලා තියන්නේෙ මම හිතන හැටියට ඒ ඒ වැඩසටා ඒවා සම්බන්ධය පූර දැනුන්දීම කරලා තිේර. ඒ වගේ දෙවල් කරනෙක් හොඳයි ඒ වගේම තමයි ඒ මම අද ඒ සාපත්තමත් කතා කල බැලෝ ප්‍රශනේ මඇතරම ය සිද්ධ මලා වෙනකටම ලංකාව විටන හැ. නමුත් මම මටආදවස්ථ වලබුණ අපස්සේ ජනමාන්ධ්‍ය අමාත්‍යන්ේ තමයිකට අවසර දිලතියන්නේ. ඒ කිය නාට පෙන් න්න නොට අපි දැක්කන සතියන්තේ දේශපාලන. ඔ පල වලති ජනවාද්‍යමතයශ ලඒකම්තුමා පානල් දන්න කියේ ම මේ ලගන්තුමය කතා කල ලන්න තම ඉන්න ටද සහපතුමගේ පදසම කියන්න තුම කියන්නේ ඔය රජ්‍ය මාධ්‍යතය සහති මමගේ හ මම කලබලේ කියලලා වැඩ බල සබප තු හම කාමචිත්‍ර පටිය මකදේ මේක තමයි තත්වය කියලා. ඉතින් ඒ ගැන තවතික කොයල බලන්නකොට මට හිතනයි සබපත්තුමක්ගේ පතාව ඇත්තක් කියලා. ඉතිං ඔය මේ මබත්වය පිරටක හිටිය කලබගෑනී වෙනවෙලාව. මාතිතයෆස්බුක් කල හෙම සෑහන්ට දැම්ම මේකාම චිත්ත පටි පෙන්න්නවා විචිත පටි පෙන්න්නනවාරකයි මේ එකයිකල වෙ එහමතත්වයන්න. ඔබතුමාකිවා හම වැඩි හිටියන් සඳහ සුදු සන්තර්ගතයක් කිව හම කාම චිත්‍ර පටිල හිතනක වැඩි හිටියන්ගේ ප්‍රශ්යක් පශ ඒන ජවා්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යන්ශි ලේකම්තුමාගේ ප්‍රශ්නයක්ක් න ම හිතන්න්නේන සමහලාට තුත්ට ප්‍රචාරදක්වන්න නිර්පයි එතකොට එහම අවුලක් මේ ජනමාදය මාත්‍යයස තාාහිතන ලත්න ත මාතය අධිකාරයක් හදන්න කතාබහක් නිර්මාණය වමින් තිබෙන යම් කිසි වැඩකොටක් කරමන්තේ නිමාවිමිුත් පවතිනවා. බහෝ මධ්‍යවේදීන්ගේ පවා ඇමතුතුමනි සැකයක් තිබෙනවා මේ මධ්‍ය දඩයමකට දහදන්නේ. ධ යම්කිසි රාමෝකොට කොටු කරන්න දාහදන්නකේ එඒම මොකක්හර බතුමාලගේ බටන්නන් හෙම සැකයක්ක් ඉදිරිපත්කරෝ වූ බරපත මාධ්‍යවේද කවරව සම් ූරේ එනහැ. අපි මේ ගැන නිකන් සාකච්ඡා කරද්දි හෑම මාධ්‍ය ආයතනය එකම. අදහසක් හැටියට ඉදිරිපත් වුණ ජනවාදය ්‍යාමනයක් අවශ්‍යයි කියලා. උදාහරණයකට දෙරනාලිකා විශේෂයෙන් මේ සම්බන්ධින් වඩ සහ කලා. මත් සසාභාගනාවම ජනවාධ්‍ය මාතයන්සි ලේකමරය හැටියට ඉදඇද්දී. ඔබල සෑහෙන්ට මට මතකයි බණඩාණයක ස ැෙන් ෙරි කෑප කියලා ඉතාම මේ රට විශල අවධානයක්ට ලක්වෙච්චි මේවැඩ සහ නක් කලා. එතන්ට අප සේලුම මාධේ දීංකිවේ නියාාමනයක් අවශ්‍යයි කියලා. වැඩදරම නාමනයට පක්ෂයි. එතකොට දැන් එම මාද දඩය කරන ආ්ු ඉතිහ දයාන බලන්න දැම ආ්ඩු ඇවිල්ල දිනස දන සි සසු රඩුුවඇතිබන දැම ඩු ත රදක් ලාන ද ද මක්න හැනි. අපි ෝජනා කරන යි න්‍යාමනයක් අවශ්‍යලා තිය.මීරටේ විද මුදරිත මාධ්‍යය න්‍යාමනය කරන්ට අඩු පාඩුකක් සහිතව හෝ අයිත ම ැතු දැන් තුමා කියන මේ රජයේ ඉතිහාසේ පිළිබඳව සලකකාබලද්දී හෙම අඩේම පිබඳව සැක සංකා ඇතිවෙන් නැහැගෙල්. ම අපි දැක්කනේ සමහර මාධ්‍යවේදී නම් වශයෙන් කියනවා සහර මාධ්‍යවේදීන් තෝරාගන උන්ට දඩුවන් කරන්න කියනවා කෞද කියන රජය ප්‍රබල චරිත කියනවා. ට අකරන් ගම අගම පලි කියට අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී. පාලිේතුව දිහයින් පිට විධ අවස්ථාවලද. ොහ අවස්ථාවලද කිය ම අවස්ථාවත් කියන්න. මුස්ලිම් මාධ්‍යවේදී සංවිධානය දවසේ පත්තරයඇතුම පෙන්ඩුව. පාලිමේ තුටික එතන කිව්වෙ මේ පත්තරේ. මේ පත්තරේ දාලති අදහස වැරදි වැරදි කරලා නම් කරලකිවවා. ඒකින් ඒකින් කි නො මාදය දඩමක් කියලා. අගමතුම හමුුල්ල ගල්ල නිව ෝකකිව අගමතුම පාලිමේ මහජන නියෝජතමන් ලිසල රටම ඉස්සරම ලයු ප්‍රකාශ කරදේ ඇතු එතුමාගේ මතේ ප්‍රකාශ කල මාද සම්න්ධට මත් සමද මත ඇති බරවා නැතුව නතුන්ගේ නමුත් කිවනේ දැන කි හොන්න වෙලාකොත් ඔයඒ අපි එන අපි දාල බල මේවා මම මම හිටපු වෙල්ලාේ එතුමා සමහර මාධ්‍යවගේ නංවසයෙන් ප්‍රකාශ කල්ල වෙලා මේ පට්ටපල් බොරුමේ ලියලා තියන්නේ. කියලා කිව්වා. ඒවට උත්තරදුන්නේෙදේ නෑලා ඔබ ඔබ ඔබතුමාට නෑ එකනේ විද්‍යුත් සහ ද්‍රවිත මාධ්‍යවේ දීන් සබන්ධයෙන් එතුමාගරපු ප්‍රකාශ ඔබතුමාට අන්තර්කාාලයෙන් පරිට පීර අකා කිව්වා බල්ලා කිව්වා ඔබගේ ගට සත්තු දකිව මට මට සමහර වෙලාවට සමාර දේවල් වල වචනවල ලක්ෂ යාර්ථතියවා ඔයාන්ගේ ආර්ථ නිරපය වගේෙනසාචාන ක මූලික ප්‍රශ්නතිෙමු අපේ රජය ජනමාධ්‍ය මර්ධනය කරන රජයක් නෙවෙයි. මේකසාපේ සෝ ගණ්ඩුකො මාධ්‍යකරුවෝ වැඩි තියලා මරලා අතුරු දන් කරලා අන්ඩු කඩලා ගිනතියලා එහම තිබුණ ඉතිහාසයක්න අද එහම එකක් නේයන්නේ ඉතිහාසය තිහාපලට නැතුව කවුරු පාලමේතුක කරපු කතාවක් එහම ගඩ ගඩ එපාමිවා ජනාධිපතිවරු උදේ පාදර කතා කල පත්තර කරතුරට කුණහර පෙන් මැල පතර කතුරු ඒත් ලිපපුමට ියන්ඩබෑ ඇතින හට එතුමා කතා කරන එක කියලා ලියපපු යුග ැනිමීමට ඉතිබුණ දැන් එහෙම එකක් නෑ. මාධ මර්ධනයක් නෑ තර්ජනයක් නෑ. එතකොට අපි දැන් අපිටඕනි අපි නියාමනය නිතා කරන අපි යෝජනා කරන්නේ ජනමාදර දාල නයාමනය අපි ඔක්කොම එකතු වෙලා හදාගම. ආණ්ඩුවේ නීතිය ජනමාධ මත බලයෙන් පටවන්ඩ රුගයන්ත කරනවා අදිලක මාතතුමවත් මංව සූදානම් නෑ. අපිහම නීතියක් ගන නෑ. මම එ ව දැඩුව පෙන හිටින මාද්‍ය ආදරය කන කෙන මාධ්‍ය ආතුල වැඩකපු කෙනෙ පත්තරවල ලියපු කෙනෙ මගේම සමාජ මාධද නත්තු කරන කෙනෙ මාධ්‍යවේ දී සමගේ තාමත් හදවටු මාත ම මත මාධ්‍ය පකාශ කර කට දර්කාලයක් වඩ කර පෙනෙන අපි මාධ්‍ය මර්ධනය කරන්න ආපු දේශපානච්චු නෙවෙයි. ඒගේ තමයි මද හදන් දේවාටගත් ය ඒ හද දෙ ද කට අඇතිලන ැිිය කිරකාප කට්ටි වීම රටේ ජනතාවත් ඉල්ලසේනවා එකම ජනත ඉල්ලීමම අප ඉල්ීම ප්‍රචාදක් වන්නඩුවන. ඒ නිසා අපි අදන්ඩ බලාපොරොත්තු වෙනවා ස්වාධීන ජනවාධ්‍ය න්‍යාමන යන්ත්‍රනය. තොට ඒකාදාල නීතිය සකත්ස්කිරීම සියල්ලුම දේවල් පාරදුසය ආකාරයට. ිනිවි පෙෙන ආකාරයකටවගේම සියල දෙනාගේ සහ ාගිත්්‍ය සෛත්‍රියාවලයක් ඉන්කලෝසිව් ප්‍රෝසෙස එකයක් ඇට කරන්නඩ බලාපොත්වය. අපි ගරු ඇමතිතුමාගේ නිල්ලා හිටෙනවා අපිට කිරිකන්න දැලපිහියක් වෙනුවට හැන්දක් වගේ දෙයක් ලබාරෙන්ඩගේ ල කෝහමාරය විරමකය ට සූතාව. මේශන්තශ්‍රී වර්ණ සිංහ මහතා ඔඋබතුමාලගේ පක්ෂයේ මාධ්‍යලයකම්බරයක්. එතුමා මාධ්‍යයට ප්‍රවෘතියක් වන. අපිදකිනව පහුගේ දවස්වල්ල ජනාධිපත ඒකම් කාරයාලේ වාහන අවභාවිතා කරයි කියලා විවිධ ඒක බදධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට චෝදනැ එල්ල වෙන. ඔතුමා ඩැක්කක් දන්න එන්ඩ කලේ මම නිශාන්ස්‍රී වරණසිංහ මැතුමාටත් ඒ චෝදනාවම තියෙනවා දැ මේ ගැන මේස්වායාබැල නැතු මටමමුකුත් කියන අමාරුයි එ මොන පදනමෙන් දේ වාහන අරගෙන තියෙන අවභාවිතාව ද නැතතිනක සම්බන්ධී මමහිතන්නේෙ ඔබ එතුමාගේම විමසුවත් හොඳයි හිත හැට තුමා සමාමන්ෙන් හනාව භාත කරක නවේ ඔබතුමාට පක්ෂය මධදලයකම්මර වෙනුවෙන් පැනන්ද ැරද ඔයි ප්‍රවෘති අධනය ඇල්ලිතිබේටෙ ඉති ම මම හිතනවා තුමා හම කරන කෙනෙ ෙේ කියලා හොඳමදේ තුමාමස සම්න්ධ කන හට ඉතික ොද බදුම පාර්ලිමේන්තුයි සාමාජකයක විදිට තුමාට මතක ඇති වාසුදේව නානක්කාර මන්ත්‍රීවරයා ඒ අවස්ථාවකද සඳහන් කරනවා රාජිත සේනාරත්න ඇමතිතුමාට කොලොස් වතාවක් එන්දකිව්වා අල්ල සෝදර්ෂණ විර්ශෂණ කොමිසන් සබාවට එතුමායි එක වතාවක් වත් ගේන හැයි කියලා. එඒයට පිළතුරු දෙන රජ රාමණක නිියෝච මාත්‍යවරයා හක කියෙන ඉස්සරෙන් ගේ නතුනට පි පස්සෙන්යි කිය එහම ක්‍රම දෙක් තිබෙන දන් අපි දකිනවා හිටපු ගුවන් හමුද අපති තුමාත් ඉස්සරහ දුරින් යනෝ විමර්ශණ කරන ආයතන වලට එ ය පාලනන්ට ඇතුරන්ට පි පස් දරෙන් දමක්රේ. ම ත ප ර ිව ස්ර දර වල්ල ස්ර රින් ැ න න ්‍රශ ග මම හිතන්නන්නේ නියෝජිදපත්තමා හැමකිවවට මොද රාජිතමත්තුමා තමන්ට එල්ල වෙන චෝදනාවලට ප්‍රසංසාාවලට එකට සමානුව මන දෙන වැදගත්නායකේ. ඒ මට විුදුද චෝද ාව න ක ාරයි. ඔබද පහලා අපිදක්ක ජනවාරියටට පෙරාතුව දිගින්දිකටම ජනාධිපතිවරයාගේ උපදේශකයන් පිඳව ඒවගේම ිවිධ කාර මණ්ඩබලටියද කරන විය පැහදැම් පිඳව කතා කර නමුත් මේ ඉතාමත් මෑතකදී ජනාධිපතිවරයා හෝ ආග්‍රමත්තිවරයන් නොවන කිරියල්ල ඇමතිතුමාගේ උපදේශකයන් හැට දෙකක්කිවවා සූවක්කිවවා නූ අක්කිවා මොකද මේ ඒ දේම නේවේද අෛතරයක් වෙමින් පව් එතන කකිරියල්ලමත්තුමාගේ පැහැදිලි කිරීමනේ යම්ම් ව්‍යපෘතිීය සඳහා යම් ඇය බඳුවගෙන තියෙනවා එක ඒ කාලිතනම යමාත්‍යයන්සි සිද්ධ විචිධත්තව මහමමාර්ගෂයෙත්‍රේඒ ජනතන් වහන්සේලාමන්දන්න අප කෞදුකින් මන්දගන්නට දන්නේ නැහැ. ඉති ඒ සම්බන්ධින් ප්‍රශ්නයයක් මතුව නා පාර්ලිවේන්තුුවෙන් එකට ඇමතුමා උක්තර දුන්න හම අපේ පතිපත්තිය තමයි සුදුසුව තැගට සුදුස නිධාරයෝ දාාන්ට නාස්්‍යය දදුසනය ඇතිකරගණඩි කියල මහමාර් මාතයන් සේමදයක් පලාතියන වැරදි. ඇති මංකතන්නේ අමතුමයි තිබේ තිවිි්ි ොයුහ විදරන පවත්තගන ගහිල න ම ලා ඩ වාසගන්න. ජනමාත නියෝචාමාත්්‍යවරයාට උපේක ද නික්ක. ට කවරුවත් නෑ ඇ පදේශ උපදේට මේකයි මට නිල් බලෙෙන් ම හිිකමක කත්න උපදේශකවරු පත් කරගන්න නියෝජමිතුරට උපදේශකර කළ ජාති නවාවත් ඇමතුමාට කිදෙනකිවා ඇමති තුමාටත් නෑ. එකන්නේ සමහර අමාත්‍යන්ස වලට උපදේශකය පත් කරන්න පුළුවන්. අපේ අමාත්‍යන්සයට තියෙනවාද නැද්ද කියලා මම දන්නේ නෑ මිට පෙර හිටිය උපදේශකවරු පිටහෙම මනාවක් ුණත්නෑ පදශකෝරු පත් කර ගන්ට මොකද අපිට ජනමාධ්‍යකරණය සම්බන්ධය උපදේශ දෙන්නේ. අපේ ප්‍රවීන ජනමාධ්‍යය පරිපාල මණ්ඩලය අපිටඉන්න. ඒ ගොලුත් එක අපි නිතරම රැස්සීම් පවත්වනවා කතාබහ කරනවා. ඉති මහිතන දැනට උපදේශන ක්‍රියාවලියක් අපට අවශ්‍ය වෙනක් නැහැ. උපදේශක රුනහ. ඒ ඒ කෞද කියල ඔබතුමාට කියන්න පුලුවන්ද ම . ජනවාදය පරි පාල කණ්ඩලැකි න්න සහප තිවරලේ අදශව ජනරාලකක්ට ඒන රාජමමාත ්‍ය ත සයිටම් පෞද්ගලික වෛ්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාටලි රාණමක ඇැතතුමා යම් කිසි ප්‍රකාශයක් කළ ඒ අර අන්ත දෙකින්ම නැතුව මධ්‍යස්ථ ප්‍රකාශයක් කරග කරා දැ ඇත්තටම බොහෝ පුෘතිීේදී ප්‍රශංසාත්මක ඒ පිළිබඳව කතා කලා මේ ජනාව ්‍රියාම ක වෙනවා ැන් තුවා කි යෝජනාව ක්‍රියාත්මක වෙනවා න දෙ පැත්තටම යම්කි මැ මාබත්තකට එඉන්න පුලුවන් ඒකට රජයේ ප්‍රතිචාරය කොම දැ මගේ මතේ ඒෙකම තමයි ඒතුමායි පත්ව ප්‍රදහශනයක විස ගන්න පුළුවන්ග තේ තියි තමයි මේ දවස්වල රජය සම්බන්ධ විවිධවි යෝජනා සලකා බලමින් තිබෙනවා. ඕයි ගැක. රග පවරගෙන්ල ද රජය බයිධ නිල්ධාරන්ගේ සංගමයෙන් හරි සයිට මා හිතනයේ අධ්‍යාපනය ලබන සසු දරුදරියන්ගේ දෙමවපියන්ගෙන් හරි මේකට යම්කිසි සාධනය ප්‍රචාය කම්මලාති මට එම සොයාබැලි මකරන්ට අවස්ථාවක් ලැබන නෑ. නමුත් මම දන්න ඒ ඉතාම සාධාරය යෝජනාවකේ ඉදිරි පත් කල. ති මේ රට පොරවසියෝ සාධාරණත්වය ගර කරනවන. වයිදෝරු සාධාරණත්ව ගු කරන වටයවන දෙමවපිය සාධාරන ොහිතන වන ර වු කිරීම ො ුතුයික හිතනවන දේශ පල්නව සාධරනමක දිහ බලනවන. ඒවගේ සාාරනය ජනාව කිස රටගක යනට වැඩකරයික ට විවාසය ය හොන මගේ අවසාන ප්‍රශ්නය. ඔබතුමා දැනට ජාතික හිෙලොරුමේ සම සභාපතිතුමා. නියෝජ්ජ මාධ්‍ය අමත්්‍යවරයා. කරුණාරත්න පරණ විතාන කියන නමට ඉදිරෙන් ඔබතුමා යොදන්නට බලාපොරොත්තු වෙන ඉහළම නමමොකක් බගේ නමට ඉස්සරහැන් කිසිම නමක් යොදා නොගැනීමට තමයි ංකමදේ නිකම්ම කුණාරද වන්න විතන වීමට පෝමස්තුතියි ඇමතිතුමනි අද අපේ ඇරවම පිළිගෙන තුන් සය හැට පැමිණිාට ඔබතුමාට ආය සුපුරුදු විදයට අපි ලබන සටයේදී තමුුවමු දෙරනෙන තුන් සය හැට